नमस्कार वेवा बुद्धुर्वणत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दमरुवणत समदा सदहम शरणयामि नमस्कार वेवा संगरुवणत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवणत समदाति शरण शरणयामि साधु साधु गरुतर महासंगरत्नी अवसराय पिंगवत्नी කාලෙකට පස්සේ මේ බුත්තල මහමෙවුනාවාස පුවට පැමිණිලා ඔබ සමග මෙහෙම දහම් පිළිසඳරක යෙදෙන්න ලැබීම ගැන මං සතුටු වෙනවා. ධර්මයේ ඉගෙන ගන්න මේ ආත්මය අපට ලැබුණු වාසනාව අත්හරින්න හොඳ නැහැ. ධර්මී ඉගෙන ගන්න මේ ආත්මෙ ලැබිච්ච මේ වාසනාව හැම ආත්මෙම ලැබෙන එකක් නොවේ. මේක මේ කලාතුරකින් මේ මනුස්ස ලෝකෙට අපි ආපු නිසා මනුස්ස ලෝකෙ ආපු අයට කලාතුරකින්ම ලැබෙන එකක්. මිනිස්සු හැමතැනම ඉන්නකොට ඔබට හිතෙන්නේ මනුස්ස ලෝකේ ඉපදින එක ලේසි කියලාද? මනුස්ස ලෝකේ උපදීම ලේසි නෑ. අපි මෙහෙම හිතමු. දැන් ඔබ මව කුසට ආපු වෙලාවේ බැරි වෙලාවත් අම්මා කිව්වනම් මට මේ ළමයා එපා. මට මේ ළමයා එපා, දැන් මට ළමයි හදාගන්න බෑ. ඔබට මක් වේවිද? තාත්තත් කියනවා එතකොට බෑ, මේ වෙලාවේ අපිට ළමයි හදාගන්න බෑ, අපිට ළමයා එපා. එතකොට එහෙම කිව්වොත් ඔබ ඉරණම මොකක් වේවිද? මව කුසේදීම විනාශ වෙනවා. ඒ අනුතර අපිට ආත්ම කීයක් වෙන්න ඇද්ද අපි දන්නවද? ඒක දන්නේ නැහැ. හැබැයි ඒක මේ ආත්මී උනේ නැහැ. මේ ආත්මී අනතුරු උනේ නැහැ. අන්න ඒ නිසයි අපි මව්පියන්ට ණය ගැති. මව්පියන් අපව බිහි කිරීමම ප්‍රමාණ. මව්පියන් අපිව මනුස්ස ලෝකෙට ගෙනාපු එකම හොඳටම ප්‍රමාණවත්. ඒ මිනිස්සෙක් උන නිසයි අපට මේ ධර්මයේ අහන්න, එහෙම නැත්නම් ධර්මයේ හැසිරෙන්න, ධර්මයේ මෙනෙහි කරන්න මේ අවස්ථා තියෙන්නේ. දැන් බැරි වෙලාවත් එහෙම අපිව මව කුසේදීම, දැන් සමහර අම්මලට ඒ ප්‍රශ්නේ වෙන්නේ නැද්ද? තරුණ අම්මලාට ළමයා බඩට ඉනකොට මේ අම්මට ළමයා කෙරෙහි අමනාපයක් හට ගන්නවා. මොන කරදරයක්ද මේ මගේ බඩට දරුවෙක් ඇවිල්ලා කියලා. එතකොට තාත්තට කියනවා. තාත්තත් කියනවා මේ දැන් අපිට ළමයි හදාගන්න බෑ. එතකොට සමහරට අම්මා කියනවා නෑ, අපි මේ ළමයා හදාගමු. එතකොට තාත්තා කියනවා මට බෑ. මට බෑ ළමයින්ට කන්න දෙන්න. එහෙම ප්‍රශ්න නැද්ද? තියෙනවා. තේ සමහර විට අම්මා විවාහ නොවී සිටිද්දී අපි මව කුසේ උපන්නා.
මොකක් හරි ප්‍රශ්නයකින්. එතකොට දැන් දරුවව පවත්වන්න බෑ. එතකොට අසතුටින් හරි යම පිළිබෙන්නේ නැද්ද? දරුව නැති කරන්න. ඒ හිටි අපින අපි එකට මුණ දිනවනේ. එතකොට ඒ වගේ මහා ඉතාමත්ම අවිනිශ්චිත ඉතාමත්ම අසරණ අවස්ථාවක් තමයි අපි මෞකුසේ හිටපු කාලේ. ඉතාමත්ම අවිනිශ්චිත, ඒ කියන්නේ අම්මට ඕන දෙයක් ඕන කරන්න තිබ්බා පොඩි කාලෙම. නමුත් ඒ අම්මා එහෙම කළේ නැහැ. තාත්තාට තිබුණ බලපෑම් කරන්න තාත්තා එහෙම කළේ නැහැ. එහෙම නොකොට අපිව මව කුසින් ඉපැද්දුව එකට ඔබ හිතන්නේ ඔය සිංහල අවුරුදු කාලට චීත්‍යයක් ගිහින් දීලා කණ්ඩ ටිකක් දීලා අපිත් අම්මට සැලකුවා, අපිත් තාත්තට සැලකුවා, අසිරියපෙ වෙච්ච වෙලාවේ මමත් ගිහින් කෑම දුන්නා, මං විස්කෝතු දුන්නා කියලා ෂේප් වෙන්න පුළුවන්ද? බෑ. ඒ ණයගේ වණ්ඩ ලේසියෙන් බෑ. ඒ ණය කෑම බීම දීලා ගෙවන්න බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ඒ ණය ගෙවන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒ අම්මා තාත්තා දෙන්නාට තෙරුවන් කිරී පැහැදීම හදලා දුන්නොත්, සීලී පිටවන්න උදව් කළොත්, දන් දෙන්න උදව් කළොත්, සසරී බයගෙන කියලා දුන්නොත්, අන්න ඒ දරුවෝ නම් ණයෙන් නිදහස් වෙනවා. එහෙම නැත්තම් සියලු දෙනා ණයකාරයෝ. ඒකාත්මික අපි එහෙම ණය වෙනවා නම් මේ සංසාරේ අපි ආත්ම කීයක් දෙමව්පියන්ට ණය වෙලා ඇද්ද? ගුරුවරුන්ට ණය වෙලා ඇද්ද? එබඳු ගමනක යද්දී මේ ණය ගෙවන්න එක එක ආත්මවල අපි උපදිනවා. එක එක ආත්මවල උපදිනවා. එක එක පුරුදු ඇති උපදිනවා. පුරුදු කියලා කියන්නේ පුදුම විදිහට මේ මනුස්ස සත්වයන් මේ සංසාරේ යනකට දිගටම තියෙන්නේ පුරුදු ගොඩක් කිව්වට වරදක් නෑ. පුරුද්ද ගැන මට හොඳ කතාවක් මතක් වුණා. ඒ තමයි විශාල මහනුවර එක බ්‍රාහ්මණෙක් හිටියා. බ්‍රාහ්මණ කියලා කියන්නේ එක මේ උසස් කුලී මිනිසෙක් හිටියා. එතකොට මේ මිනිසයා ඒ ඉන්දියාවේ බ්‍රාහ්මණින්ට හරි පිළිගැනීම, හරි තැනක් තියෙනවා. කවුරුවත් ඒගොල්ලන්ව අත තියන්නවත් යන්නේ නැහැ. ඉතින් මේ බ්‍රාහ්මණයට සල්ලි නැහැ අතේ. බ්‍රාහ්මණය කල්පනා කළා, මොකක් කළද දැන් මම මේ ජීවත් වෙන්නේ කියලා කල්පනා කළා. රස්සාවල් කරන්නත් ඒ සතුටු නැහැ. කුලේ උසස් නොවේ. ඉතින් ඒ නිසා කල්පනා කළා කුඹුක් ගහක් තිබ්බා. කුඹුක් ගහට නැංගා. නැගලා කුඹුක් ගහේ හරස්සතට අත්තක් ගිහින් තිබ්බා. ඒකේ කකුල් දෙකෙන් එල්ලුණා. දෙන්නගේ පිළිගන්න. එතකොට ඔළුව පහළ. එලිලා මිනිසුන්ට කියනවා, පාරේ යන මිනිසුන්ට, බලාපල්ලා මේ විශාල මහනුවර මම දැන් විනාශ කරන්න යන්නේ කිව්වා. දැන් ඒ දුරි භික්ෂුන් වහන්සේලාත් ওই පාරේ පින්ඩ පාති වඩිනවා. භික්ෂුන් වහන්සේලාට දැන් මේක ඇහෙනවා. එතකොට මිනිස්සු එකතු වුණා. හා හා හා, අනේ බ්‍රාහ්මණතුනි විනාශ කරන්න නම් එපා කිව්වා. එහෙම බෑ කිව්වා. මං විනාශ කරනවා කිව්වා. මම දැන් මේ අත්ෙන් බිමට වැටුනොත්, බිමට පැනලා මැරුනොත්, ඒක මේ නගරෙටම සාපයක් වෙනවා කිව්වා. මේකෙන් බේරන්න පිළිවිලක් තියෙනවා කිව්වා. දීපම්මට කහවණු 500ක් කිව්වා. එදකොට කිව්වා හරප්පටියකුත් දීපිය කිව්වා. වැඩකාරියොත් දීපිය කිව්වා. කුඹුරු කැල්ලකුත් දීපම් කිව්වා. තෑගි භෝගත් තිල්ලුවා. දැන් අර නගරවාසී මිනිස්සු මොකද කළේ? මොන්දරිම බය වුණා.
බයවෙලා හිතුව හරි වැඩේ තමයි මේ බ්‍රාහ්මණ පින්වතා බැරි වෙලාවත් ඔය අත්තින් බිමට වැටිලා මලෝතින් අපිසුන් මේ නගරේම සුන් ඇයි මේ මිසදිටු කියන්නේ සම්මාදිටි නැති මිනිස්සුන්ව රවට්ටන්න මහ වෙලාවක් යනවාද? මහ වෙලාවක් කියන්නේ බැරි වෙලාවක් කිව්වොත් එහෙම ඔන්න හෙට උදේ හොඳ නැකතක් කෙනවා කිරිබත් කාපම මේ වෙලාවට නිරෝගීකම ලැබෙනවා. ඈ ගෙවල් කීයක කිරිබත් දිනවද? සම්මාදිටි නැති මිනිසුන්ව රවට්ටන්න හරි ලේසි. ඉතින් අර මිනිස්සු එකති වෙලා හරි කලබලෙට ඉක්මනින් ඉක්මනින් අර බ්‍රාහ්මණයා ඉල්ලන ඉල්ලන જાති ගෙනත් දුන්නා. දැන් භික්ෂුන් වහන්සේලාත් මේක අහගෙන ගියා. දැන් බ්‍රාහ්මණයා එහෙම කළා. බ්‍රාහ්මණයා අන්තං ගහෙන් බිමට බස්ස ගත්තා. බස්සගෙන දැන් බ්‍රාහ්මණයා ලැබිච්ච හරකුයි බඩමුට්ටු ඔක්කොමත් අර හරකුන්නේ පිටේ පටවගෙන hina වෙවි ගෙදර යන්න. එතකොට විශාල මහනුවර කූටාගාර ශාලාව ඉස්සරහා පාරෙන් යන්නේ භික්ෂුන් වහන්සේලා දැක්කා මෙයා තමයි මේ ගහට නැගලා මේක කොල්ලේ කියලා. දැකලා භික්ෂුන් වහන්සේලා ඇහුවා බ්‍රාහ්මණේ හිතපු විදිහටම වැඩි හරකියා නේද කියලා ඇහුවා. හරකියා හරකියා කියාගෙන ගියා. බුදුරජාණන් වහන්සේ ගාවට භික්ෂුන් වහන්සේලා මේ හවස දම්සභා මණ්ඩපේ වැඩ ඉඳිද්දි ගිහින් කිව්වා භාග්‍යතුන් වහන්සේ හරි වැඩක් උණිය අද කිව්වා. කුහක බ්‍රාහ්මණියෙක් හිටියා කිව්වා. මේ කුහකයා ගහට නැගලා කකුල් දෙකෙන් එලිලා හිටන් මේ මිනිස්සුන්ව බය කළා කිව්වා. මිනිස්සු ඔක්කොම දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔය පුද්ගලයාගේ ඔය පෙර පුරුද්ද කිව්වා. පෙරත් ඔය ජාති කෙනෙක් ඔය මේ කාලේ ওই මිනිස්සු අන්ධ බාලකමට මේ මිනිස්සු මුලා වුණා මිසක් පෙර එක නොනැති පඬිත තලගොයෙක් හිටියා කිව්වා. මේකගේ ගැටියට අහුන්නේ නැහැ කිව්වා. ඉතින් භික්ෂුන් වහන්සේලා කැමැති වුණා මේ කතාව අහන්න. අහන්න ආස කළා. ඇහුවා භාග්‍යතුන් වහන්සේ කොහොමද මේකගෙන් බේරුණේ කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා ඒක මෙහෙමයි වුණේ කිව්වා. මේක කලින් ආත්මික තාපසයෙක් කිව්වා. තාපසයෙක් වෙලා ওই ගමක් ආශ්‍රය කරගෙන ඉන්නවා. ඉන්නකොට ඒ ගමේ එක ගෙදරක් තිබුණා මේ තාපසින් ආශ්‍රය බොහොම ආදරේ. මොනවා ලැබුණත් කොටහ වෙන් කළා තියලා පහුදා තාපසින් ආශ්‍රය ආවහම පූජා කරා. ඉතින් ওই ගෙදරට හම්බ වුණා එක දවසක් රාත්‍රි තලගොයි මාස් වගේ. ඉතින් රෑ ඉව්වා. උදේ තාපසයා ඒ ගෙදරට ආවා. දානි දුන්නා. තාපසයා කෑල්ලක් කෑවා. හා රසයි නෝ කියලා හිතුවා. ඕක හංගිල්ල මරන්න හිම නැවන තලගොයි. තාපසයා කල්පනා කළා මේක හරි රසයි නෝ මොකද්ද දන්නේ මේ මාස කියලා ඇහුවා. ඈපින්වති භවති මොකද්ද හැබැයි මේ මාස කියලා ඇහුවා. එතන කිව්වා ස්වාමීනි මේ තලගොයි මාස කිව්වා. මෙයා දැන් කකා කල්පනා කරනවා හැබැයි හරි රහයි නොවේ. එතන මතක් වුණා තමන් ඉන්න ඒ පන්සල ගාවත් උඹසත් තියෙනවා. මහා තලගොයි රජෙක් ඉන්නවා. විශාල එකෙක්. කබරේ සයිසිකෙක්. කාපනා කළා මං මේකා මරාගත්තු වේල්ස් කීපයකට ඇති කියලා. කියලා මෙයා ගියා. ඒ තලගොය හරි පැහැදිලා ඉන්නේ මේ තාපසයාට. හැමදේම ඇවිල්ලා වන්දනා කරනවා මේ තලගොය. කල්පනා කළා මෙයා එදා දුරු මිරිස් තෙල් පහේ ලෑස්ති කරගෙන ඒවත් ඔක්කොම දාගෙන එදා ගිහිල්ලා පොල්ලකුත් ලෑස්ති කරගෙන ඒ හුඹහා කිට්ටුවෙන් නිදි වගේ හිටියා බිම හාන්සි වෙලා. තලගොයි රජා එළියට ආවා.
ඇවිල්ලා ඉන්න ගමන් කල්පනා කරා අද නම් අපේ ආචාර්යින් වහන්සේ ඉන්න පොට හොඳ නැහැ. බලන්න අර තලගොයාට තේරිච්ච හැටි. අපගේ ආචාර්යින් වහන්සේට වහන්සේ අද මේ ඉන්න විදිය නම් එච්චර හොඳ පාටක් නැහැ. මේ මොකක් හරි සෙල්ලමක් වෙන්න ඕනේ කියලා ලං වෙලා වන්දනා කරන්න කියලා කල්පනා කළා නැහැ. මම අද කල්පනාවෙන් ඉන්නවා කියලා ඉන්නකොට දැන් පේනවා අරේ හොර හැම බලනවා. ඊමීට පස්සෙන් පස්සට ආවා තල්ලුගොයා. එනකොටම නැගිට්ටා. කවුද? තාපස නැගිට පොල්ල අරගෙන ගැහුවා පොල්ලේ. ගහනකොටම තල්ලුගොයා ඒ ගහපු අර හදිස්සියෙන් කලබලෙට ගැහුවේ වැදුන්නේ. තල්ලුගොයා සුටුස් ගහලා රිංගුව උබහාට. රිංගල ඔළුව විතරක් දාගෙන හයියෙන් කිව්වා මද මම මෙතෙක් කලක් හිතුවේ ශ්‍රමණේ කියලා නොවැ. අද නොවැ ඔප්පුඩී මේ අශ්‍රමණේ කිව්වා. ශ්‍රමණේ නෙමෙයි කිව්වා. එතකොට මේ තාපසයා කියනවා එහෙම කියන්න එපා. ඇල්හාලේ බත්තු වෙලා තියෙන්නේ. දුරුමිරිස් ලෑස්ති පොඩ්ඩක් එන්න එළියට සලකන්න කිව්වා. එතකොට ආයෙත් තලගොයා කියනවා ශ්‍රමණේකුගේ වේසින් හිටියාට මට ගහපු බොළු පාරෙන් මං දැනගත්තා මුන්දෑ ශ්‍රමණේක් නොවේ කියලා බුදුරජාණන් වහන්සේ ඊ ගාතම දේශනා කළා. ඊ තලගොයා වෙලා උපන්නේ බෝසතාණන් වහන්සේ. බලන්න එකම මනු ඒ තලගොයා වෙලා උපන්නේ බෝසතාණන් වහන්සේ බුදු වෙලා. තලගොයාට තඩි බාණ්ඩ කීපෙක් කෙනා තලගොයි මස් කන්න මරන්න කීපෙක් කෙනා තාම මේ වංචාවම කර කර යනවා. දෙක්කද? එතකොට අපිට පේනවා වංචා හොරකම් මෙව ගොඩාක් සසර පුරුදු. මේ පුරුදු ජාලාව ඔබ සංසාරයෙන් නිදහස් කරන්නේ නැහැ. හොර බොරු වංචා උඩට එකයි ඇතුළට එකයි යටට එකයි එක එක කතා. ඉස්සරහට වෙනින් එකක් කියනවා ඇතුළට ගිහිල්ලා වෙනින් එකක් කියනවා ආය රහස වෙනින් කතා. මේ ඔක්කොම පුරුදු. ඒ පුරුදු වලට ඒ කියන්නේ තමන්ට හිතසුව පිණිස පවතින්නේ නැති අනුන්ට හිතසුව පිණිස පවතින්නේ නැති පුරුදු. මේ පුරුදු වලට අපි නිකන් කිව්වොත් තේරෙන භාෂාව මොන පුරුදුද? එතකොට මෙව්වා ඈ සංසාර පුරුදු වලටත් වඩා හොඳ වටිනා වචනයක් අපි දාමු ඔකට. ජරා පුරුදු. මේ පුරුදු වලට ඇබ්බැහි වෙච්ච කෙනා තමන් නොතේරීම පුරුද්දට වැටෙනවා නේද? එතකොට මේ පුරුදු වලින් බේරිලා අපි මේ බිහිසුණු සසර ගමනින් මිදින්නේ කවද්ද? මේ පුරුදු අපිට බාධා කරන එකක් නැද්ද? යහපත් ගමනට බාධා කරයි. මේ පුරුදු වලින් අපේ යහපත් ගමනට අකුල් හෙලන එකක් නැද්ද? මේ පුරුදු විසින් අකුල් හෙලයි. එතන මේවා හඳුනා ගන්න අපි අසමර්ථ වුණොත් ඒකවි අපිට තමන්ගේ තියෙන පුරුදු තමන්ට හඳුනා ගන්න බැරි වුණොත් ඒ පුරුද්දෙන් මිදෙන්න පුළුවන් වෙයිද? මේ පුරුදු කඩන්න පුළුවන් එකම දෙයකටයි ඒ ධර්මය. ධර්මයට විතරයි මේ පුරුදු කඩන්න පුළුවන්. ලෝකෙ වෙන කිසිම දෙයකට බෑ. හරි වේගෙන් මේ සිත කය දෙකම පුරුදු වෙනවා. දැන් අපි කිම කෙනෙක් ඉන්නවා කියලා බීඩියක් නොබී වැසිකිලි යන්න බෑ. එතකොට වැසිකිලි යන්න නම් යා මොකද්ද කරන්න ඕනේ? එතකොට පොඩි කාලේ අම්මා ඉස්කෝලේ යවද්දි බීඩියක් පොළොදි වැසිකිලි යවි. නෑනේ? නෑ. එතකොට ඒක ඉච්චර පුරුද්දට යනවා. සමහරුන්ට බුලත් පිටක් ඇවි නැත්නම් වැසිකිලි යන්නේ.
එතකොට මේ පුංචි කාලේ බුලත් පිට කවලද කටේ බුලත් වැසි කිලි ගියේ? පොඩි දරුවන්ට කක්කා ගියේ බුලත් කවලද? නෑ. පුරුද්ද කියන එක කයටත් තැබ්බැහි වෙනවා නම් සිතටත් තැබ්බැහි වෙනවා නම් මේ පුරුද්දෙන් බේරෙන්න මොකද්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට කියලා තියෙන්නේ? ඉන්ද්‍රිය සංවරේ. මොකද්ද කියලා තියෙන්නේ? ඇස සංවර කරගත්තේ නැත්නම් පුරුද්දට යනවා. කන සංවර කරගත්තේ නැත්නම් පුරුද්දට යනවා. නාසය සංවර කරගත්තේ නැත්නම් පුරුද්දට යනවා. දිව සංවර කරගත්තේ නැත්නම් පුරුද්දට යනවා. කය සංවර කරගත්තේ නැත්නම් පුරුද්දට ගියාට පස්සේ එයා යන්නේ පුරුදු ගමනේමයි. පුරුදු ගමනේමයි යන්නේ. ආය නිදහස් වීමක් නැහැ. මේ පුරුද්ද යන රටාව අපිට ගොඩාක් විට තියෙන්නේ හිතසුව පිණිස නෙවෙයි. අහිත පිණිසයි. අහිත පිණිසයි තියෙන්නේ. දැන් සමහරු කැමති ගෙවල් වල ඔය වත්ත පිටිය බලාගෙන ගස් කොළන් ටික දිහා බලාගෙන ඉන්න වයසට යද්දි යද්දිත් ඒකම බලාගෙන ඉන්නවා. හැරමි ටික ගහන් ගිහිල්ලා ගස් වල පොල් ගණන් කරනවා. මරුණට පස්සේ ගෙවල පෙරීති විලා ඒ විදිහටම යනවා. පුරුද්ද සතෙක් වෙලත් ආයේ ඒ විදිහටම යනවා. ඒ කියන්නේ මේ පුරුදු වලට ඇබ්බැහි වුණාට පස්සේ බේරිලි බොරු. ඉතින් එහෙම ආපු අපි තමයි මේ දැන් මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නේ. ඒතර මනුස්ස ලෝකේ අපි ආපු අපිටත් ඔය වගේ මොන මොනවා හරි පුරුදු වෙච්ච දේවල් තියෙන්න බැරිද? තියෙන්න. අපි කිම කෙනෙක් ඉන්නවා කියලා අනුන්ගේ ඇද හොයන. එතකොට කොච්චර මහ කිව්වත් ඒ ඇදහිවිල්ල යා නවත්තන්නේ නෑ. ඇද හොයනවාමයි. කේලම් කෙනෙක් ඉන්නවා කියමු පුරුදු වෙලා. එතකොට යා කොච්චර කේලම් කියන්නේ නැතුව ඉන්න හැදුවත් එයා ඉන්නේ නෑ. මම මේ කේලමක් නෙවෙයි කියන්නේ කියලා කේලමමයි කියන්නේ. බොරු කියන්න පුරුදු වෙච්ච එක්කෙනා බොරුවමයි කියන්නේ. හොරකම් කරන්න පුරුදු වෙච්ච එක්කෙනා හොරකම්මයි කරන්නේ. දැන් මං අහලා තිබ්බා ඉස්සර පොතර කැලේක මං කියවද්දි ඇමරිකාවේ හිටපු ජනාධිපති කෙනෙක් හිටියා කියලා. ඔය ලොකු උත්සවවලට හෝටල්වලට ගියාම වටිනා හැඳ ගැරපු ඉමීර සාක් විදා ගන්නවා. මේ ජනාධිපති ඇමරිකන් ජනාධිපති. ඉතින් ඒගොල්ලන්ගේ පිරිසේ වෙනම පිරිසක් ඉන්නවා. ඒකට බිල ගෙවන්න. හොරෙන් බිල ගෙවන්න. එතකොට බලන්න මේ අකුසල් ලැබෙයි වුණාම මොනතරම් තදියට යනවද? ඉතින් මේ වගේ දේවල් අපිට හිතට ලැබෙහි වෙලා තියෙනවනේ. මොනවද? ඊර්ෂියාව, වෛරේ, ක්‍රෝධ, පලිගැනීම්, එකට එක කිරීම. මේ ඇතිවිලා නැද්ද? ඉතින් මේව ඔක්කොම තියෙන්නේ මොනව හැටියටද? පුරුදු හැටියට තියෙන්නේ. එතකොට මේ පුරුදු කැඩිලා හොඳ දේවල් ටිකක්, හොඳ ගුණධර්ම ටිකක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඇත්නම් මේ ජීවිතයේදී සෑහෙන්න වාසියක් නෙමෙයි දෙක. ඒක තමයි තියෙන වාසිය. ඒක හැබැයි තම තමන් විසින් හිතා තමන් තුළ ඇති කරගන්න ඕනේ. හිතාමත ඇති කරගන්න ඕනේ. මොකද හේතුව හිතාමත ඇති කරගන්නේ නැතුව ඒක ඇති කරගන්න වෙන ක්‍රමයක් නැහැ. ක්‍රමයක් නැහැ. අපි කිමු කෙනෙක් ඉන්නවා කියලා කවුරු හරි ගෙදරට එනවා. තේකක්වත් දෙන්නේ නැහැ. කතා කර කර ඉඳලා හිමීට පිටත් කරනවා. එයා කොහොමද ඒකෙන් බේරෙන්න ඕනේ? තේකක් දෙන්න ඕනේ. එතකොට එකපාරට හිත කැමති වෙයිද? නැහැ. දීමේ අනුසස්සල කරන්න ඕනේ. දීමේ අනුසස්සල කරන්න ඕනේ.
එතකොට ඒකක් දෙන්න කල්පනා කරනවා. නමුත් අපිරිසිදුව දෙනවා යා. එතකොට මොකද දාය කරන්න ඕනේ? දීමි අනුසස් කල්පනා කරන්න ඕනේ. කොයි විදිහෙද? මම කැමති නෑනේ අපිරිසිදු දෙයක් බොන්න. මං කැමති පිරිසිදු එකක් බොන්නනේ. එහෙනම් මං පිරිසිදු එකක් දෙනවා. එහෙම කල්පනා කර කර තමයි කරන්නේ. මොකද හිතේ ස්වභාවය මීට හාත්පසින් වෙනස්. අපි කියමු මෙහෙම. දැන් ඔබ සියලු දෙනාට අද උදේ කවුරු හරි කෙනෙක් ඇවිදින් ලොකු කේක් තැටියක් අල්ලගෙන යනවා. සාමාන්‍යයෙන් ඒකේ තියෙනවා පොඩි කෑලි, ලොකු කෑලි දෙක තුනක. දැන් කියන්නේ S2 කියන්නේ මොකේටද? ලොකු කෑල්ලට. එතකොට ඔබ පොඩි කෑල් ලොකු කෑල්ල ගන්න අත දික්කන එක වෙන කෙනෙක් අත දාලා ගත්තා ඒක. දැන් ඔබ බලන්නේ ඔබ ගත්ත කේක් කෑල්ල දිහාද අර ගත්ත එක්කෙනගේ කේක් කෑල්ල දිහාද? ඒකනම් හිතේ ස්වභාවය. ඒකනම් හිතේ ස්වභාවය. ඒ ස්වභාව එක පාට වෙනස් වෙයිද? එක පාරට වෙනස් වෙන්නේ නැහැ. ඒ ස්වභාවය වෙනස් වෙන්න නම් අපිට මේ සංසාරයේ ගැන යම් කිසි ප්‍රමාණයකට තීරණ ඕනේ. සංසාරයේ ගමන් කරන අපිට මේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේ බරපතල ප්‍රශ්නේ තමයි මොකක් කියලාද ඔබ හිතන්නේ? සතර අපාය. බරපතල ප්‍රශ්නේ තමයි මේ මැරිලා ගිහින් නිරේ උපදිනවා. අද හොඳට හිටියා. රෑ පපිය මාරු හැදුනා. ඉස්පිරිතාලෙ ගෙනිච්චා. මල මේන් පිරිත දණ්ඩික් වෙලා. ඔන්න හොඳට හිටියා. ලස්සනට කාලා බීලා හිටියා. මට ඇඟට පොඩ්ඩක් අමාරු ළමයෝ කියලා ඇඳට ගියා. හාන්සි වුණා. එහෙම මල මේන් උපන්න පූස්පැටියෙක් වෙලා. එහෙමයි මේක යන්නේ රටාව. අපිට හොයන්න පුළුවන්ද? බෑ. එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ කාලේ දුගී පවුලක් මහා මේ ගොදුරු වෙලා දුර්භික්ෂයකට ඒකෙන් බේරෙන්න යද්දි දවස් ගාණක් කෑමක් බීමක් නැතුව ගියා. ඒක ගෙදරකට ගියාම ඒ ගෙදර කිරිබතක් හදලා පසේ බුදුරජාණන් වහන්සේට කිරිබත් පූජා කළා. ඉතුරු කිරිබත් වගේක් තිබිලා ඒක අර ගෙදර බැල්ලියක් හිටියා, බැල්ලිට දුන්නා. එතකොට මේ දුර්භික්ෂෙන් ආපු මිනිස්සයා කල්පනා කළා, අනේ මේ ගෙදර බැල්ලිට තියෙන සැප මට නැහැ නෝ කියලා අර කිරිබත් බැල්ලි කිරිබත් කන හැටි ආසාවෙන් බලා හිටියා. ඊට ඒ මිනිස්සුන්ටත් කෑම දුන්නා. මෙයා එදා හොඳට කෑවා. කොච්චර කෑවද කියනවා නම් හිස් මුරුත්ත වෙලා මල මැල්ලගේ කෙලීම ගියේ ඒ විඥානයේ බැල්ලිගේ කුසෙට. බල්ලි කුක්ෙක් වෙලා උපන්නේ ඒ ගෙදර. දැන් එයා හිතයිද එහෙම එකක් තමන්ට වෙයි කියලා? තමන්ගෙන දන්නේ නෑනේ. ඒකයි අනාත්මයි කියන්නේ. තමන්ගේ පාලනේ නැහැ. තමන්ගේ පාලනේ නැහැ. තමන්ගේ පාලනේ නැත්තම් යමක් වෙන දෙයක පාලනේ තියෙනවා. ඒ තමයි කර්මයේ පාලනයට තියෙන්නේ. කර්මයේ පාලනෙන් තියෙන්නේ. ඉතින් මේ බලුකුක්කාට හරි පැහැදීමක් ඇති වුණා අර පසී බුදුරජාණන් වහන්සේ ගැන. ඇති වෙලා දැන් මේ බලු පැටිය ලොකු වුණා. අර පසේ බුදුරජාන් වහන්සේගේ පස්සේමයි යන්නේ ඉන්නේ. එතකොට දැන් මේ බලු පැටියට කොච්චර මේක පුරුදු වුණාද කියනො නම් ගෙදර අය බලු පැටියට කියනවා. බලු පැටියට කියනවා, පැටියෝ ගිහින් පසේ බුදුරජාන් වහන්සේ එක්කන් වරින් කියලා. ඉතින් බලු පැටිය දුවනවා පසේ බුදුරජාන් වහන්සේ කුටිය බලාගෙන. දුවලා ගිහින් බුරනවා. බුදුහාම පසේ බුදුරජාන් වහන්සේ දන්නවා
ආමි දාන වේලාව මතක් කරන්න මේ ඇවිල්ලා තියෙනවා. ඉතින් මග දිගට සතිකුට කිට්ටු වෙන්න දෙන්නේ. මේ පසේ බුදුරජාණන් වහන්සේ ආරක්ෂා කරගෙන යනවා. ඉතින් ඒ බල්ලයි ඒ ගත කරපු කාලෙන් පස්සේ ඉතින් බල්ලගේ ඔළුවේ හැම තිස්සෙම තිබුණේ පසේ බුදුරජාණන් වහන්සේ එක්කගෙන එන එකයි ආපව ඇරලෝන එකයි. බල්ලා කාලය ගෑවෑමෙන් මැරුණා. මෙන් ඊට පස්සේ දෙවි කෙනෙක් විලා ඇහැරිනො බලන්න හිත ගෙනිච්ච විදිය. මනුස්සෙක් වෙලා හිටපු කෙනා ඒකාත්මික මැරුණා. එයාගේ විඥානේ චුත වුණා. ඒ චුත වෙලා ඒ විඥානේ ඇතුළුනේ කොහෙද? බැල්ලේකගේ කුසේ. ඊට පස්සෙ යා බලු පැටියෙක් වෙලා ඔන්න එනවා ආයි සතුන්ගේ ලෝකෙන්. දැන් ඊට පස්සේ අර විඥානෙම ක්‍රියාත්මක වෙනවා. ඇතිවිවි නැතිවිවි පවතින හේතු ප්‍රත්‍යයන්ට අනුව තියෙන දෙයක්. ඒ විඥානෙම ක්‍රියාත්මක වෙනවා මේ බල්ලා තුලින්. දැන් ඊ බල්ල ඇහෙන් රූප දකිනවා. පසේ බුදු රජුන් දැකලා හිත පහදිනවා. පසේ බුදු රජුන්ගේ පස්සෙන් යනවා. ඔන්නේ විඥානේ ඒ ඇහැට පේන දර්ශනේ යනුව ඒ හිතේ අදහස් අනුව වෙනස් වෙනවා. ඒ බල්ල මැරුණා. දැන් විඥානේ චුත වෙලා කොහෙද ගියේ? උඩට ගියා. දෙවියන් අතර උපන්න ඕපපාතික දෙවි කෙනෙක් වෙලා ඔන්න දිවි ලෝකෙ ඉන්න කාලය. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මෙන්න මනුස්ස ලෝකෙ උපදින ආයම මේ පොඩි දරුවා කතා බස් කරද්දි හඬ දෝං කාර දෙනවා. දෙදුරුම් කනවා. එතකොට මේ ළමයට නම වැටුණා ඝෝෂක කියලා. ධනවත් පවුලක කෙනෙක්. පස්සේ පලාතිව අහිවාතක කියල රෝගයක් හැදිලා උන් ගොඩක් ප්‍රශ්න වෙලා ඒ ළමයාට කිව්වා පුතේ පලාත අතැල්ලා යන්න කියලා. ඒ ළමයා ගිහිල්ලා ඊට පස්සේ ආයෙ තාක්සීලාවට ගිහිල්ලා තරුණ වෙලා ආයෙ ඇවිල්ලා සීටු තනතුරුත් ලබාගෙන අපේ බුදුරජාණන් වහන්සේට මහා විහාර මන්දිරයක් කරවලා ගෝසිතාරාමය කියලා කොසඹෑනුවර සෝතාපන්න වෙලා ආන්නේ ප්‍රශ්නෙන් අත්මිතුණා. එතකොට මොකින් මක් නිසා කොහොමද අත්මිතින් ලැබුණේ? සෝතාපන්න වීමෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. ඒ අර්බුදෙන් නිදහස් වුණා. දැන් අපි මේ ඉන්නේ අර්බුදෙන් නිදහස් වෙලාද? නැහැ. එහෙනම් අපි ඉන්නේ අර්බුදයක් තියෙන බවවත් නොදැන. ඒ බුද්ධ දේශනාවේ උගන්වන දේ අපි පැහැදිලිව ඉගෙන ගන්න ඕනේ. බුද්ධ දේශනාවේ පෙන්වන දේ අනුව එකක් තේරුම් ගන්න. තමන්ව යහපත් මාර්ගයට ගන්න. තමන්ව කුසලයේ පිහිටුවා ගන්න. තමන්ව අපායෙන් බේර ගන්න පුළුවන් තමන්ට විතරයි. වෙන බාහිර කිසිම කෙනෙකුට බෑ. තමන්ටත් කයිවාරු ගහලා මමනම් කරනවා, මමනම් මඟඵල ලබනවා, මමනම් මේ මාර්ගය යනවා කියලා එහෙම ගියපු කෙනෙකුත් නෑ, යන්න පුළුවන් කෙනෙකුත් නෑ. මොකද හේතුව? අනාත්ම දෙයක් මම කියලා ඉස්සරහට දාගෙන ගෙනිච්චට යන්නේ. තමාගේ වසඟේ පවත්තන්න බැරි දෙයක්. දැන් අපි ගත්තොත් දැන් මේ ශරීරයේ අපි දැන් සම්මුතියෙන් කියනවනේ මගේ ඇහැ, මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ ශරීරය, මගේ හිත කියලා අපි සම්මුතියෙන් කතා කරන්නේ නැද්ද? ඇයි කතා කිරීමට සාධාරණ පසුබිමක් පේනවා? මොකද හේතුව අපි එක එක්කෙන වෙන්වෙන්ව ඉන්නේ වෙන්වෙන්ව යන්නේ. එතකොට මේ වෙන්වෙච්ච එක, වෙන්වෙච්ච දේ, වෙන්විලා පෙන්නුම් කරන දේ හඳුන ගන්න අපි මම කියනවා, මගේ කියනවා. එතකොට ඒකත් එක්ක අපිට තියෙන්නේ මම මාගේ කියලා අපි ගන්නේ අවබෝධයකින් නැතුව නම්, මේක කර්මානුරූපව හැදිච්ච එකක් කියලා දන්නේ නැත්තම්, මේක කර්මානුරූප වෙනස් වී යනවා කියලා දන්නේ නැත්තම්,
අපි මම්මගේ කියලා රැවටිල්ලකින් ගත්තාම එහෙමනම් ඒ ගත්ත ප්‍රමාණින් මම මේක කොහොම හරි කරගන්න මම මේ මාර්ගේ වඩනවා කියලා කරන්න බෑ. ඇයි මේ මාර්ගේ වඩන්න මම කියලා කෙනෙක් ඉන්නේ නැහැ මාර්ගේ එහෙමනම් වඩන්න එහෙම කෙනෙක් නැහැ. එවනම් අපිට තියෙන්නේ ගුණ ධර්මයක් එකතු කරගන්නයි. මොකද්ද මේක කරන්න තියෙන්නේ? ගුණ ධර්මයක් එකතු කර ගැනීම. ඒ ගුණ ධර්මයක් එකතු කරගන්න අපිට තියෙන බාධාව මොකද්ද? පුරුදු. පුරුදු තමයි බාධාව. සසර පුරුදු. සසර පුරුදු දිගටම යනවා. ඒ පුරුදු තමයි බාධාව. බුද්ධ කාලේ නම් ඔන්න ඒක මේ උත්තමයේ හිටියා මේ බාධා මැඩගෙන ගියා. දැන් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා එක බ්‍රාහ්මණෙක්. ඒ බ්‍රාහ්මණයාගේ නම පිලින්ද වච්ච. මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ කාලේ පැවිදි වුණා. රහතන් වහන්සේ නමක්. නිකිලෙස්. නමුත් මේ කවුරුරි අඹුණා වහන්නේ කොහොමද? අහන කොහොමද අර වසලයට හොඳයිද? එහෙම යහන්නේ. අර වසලේ බැන්දද? කියලා අහන්නේ. වසල පෙටව කීදී නින්ද? දැන් ඉදගොරි මිනිස්සුන්ට ෂොක් එකක්. ඇයි? මේ ස්වාමීන් වහන්සේ කතා කරන්නේ අනුන්ට මොකක් කියලාද? වසලයා කියලා. භික්ෂුන් වහන්සේලටත් කියනවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා මේක බුදුරජාණන් වහන්සේට පැමිණිලි කළා. පැමිණිලි කළාම බුදුරජාණන් වහන්සේ බැලුවා, "ඇයි මේ නිකලස් ස්විච් භික්ෂුවක් මේ? ඇයි මේ නිකලස් ස්විච් කෙනෙක් මෙහෙම කතා කරන්නේ?" බැලුවා. බැලින්නම් අවුරුදු එක දිගටම 500 වාරයක් 500 වාරයක් ඉහෙළම බ්‍රාහ්මණ කුලයක ඉපදිලා තියෙන්නේ එක දිගටම අතරක් නැතුව. ඒකෝර ඒ කාලය තුල ඇතිවෙච්ච පුරුදු. එක දිගටම අවුරුදු 500ක් බ්‍රාහ්මණ වෙලා හිටිය වෙකේ පුරුද්ද. මේ බුදුරජාණන් වහන්සේ වදාලා, "මහණෙනි, වච්ච භික්ෂුවට මොකුත් කියන්න එපා" කිව්වා. මේ නිකලස් කෙනෙක් මේ රහත් භික්ෂුවක් කිව්වා. ක්ෂීණාශ්‍රව කෙනෙක් එක දිගටම ආත්මභාව 500ක් බ්‍රාහ්මණ වෙලා ඉපදිලා ඒ පුරුද්දක් වෙ තියෙන්නේ කිව්වා. ඒ මොකුත් කියන්න එපා කිව්වා. ඒ පුරුදු සසර ඒ වගේන පුරුදු වලට කියනවා සසර වාසනා කියලා. ඒකට කියන්නේ වාසනා. බුදුරජාණන් වහන්සේට බුදු ගුණයකට අපි කියනවා වාසනා ගුණ කිසිවකුත් නැති. ඒ සසරේ පුරුදු වෙච්ච ස්වභාවය එකක්වත් බුදු කෙනෙකුට නැහැ. අනිත් සියල්ලන්ටම තියෙනවා. ඒ පුරුදු මැද්දින් තමයි අපි මේ මාර්ගයක් දිනු වෙන්න ඕනේ. ඒ මාර්ගයට එතකොට බාධා කරන දේවල් අපිට පුරුදු වෙලා තිබ්බොත් මොකද වෙන්නේ? අපිට ඒකෙන් උදව්වක් ලැබෙයිද? උදව්වක් ලැබෙන්නේ නැහැ. සමහරුන්ට පුරුදු වෙනවා හැම දෙයක්ම සැක කරන්න. එතන මාර්ගයට ගියත් යා ධර්මයට ආවත් කරන්නේ සැකකරන්නේ. තව සමහරුන්ට පුරුදු තියෙනවා කිසිම දෙයක් විමසන්නේ නැතුව ඕනෑම දෙයක් විශ්වාස කරගෙන යනවා. එතකොට යා කරන්නේ මොකද? ධර්මයට ආවත් හරි දේ කියන්නේ මොකද්ද කියලා හොයාගන්න බෑ යාට. වැරදි දේ කියන්නේ මොකද්ද? ඇයි දෙකම විශ්වාස කරගෙන යනවා. ඒ වගේ අර පුරුද්ද කියන එක හැමතිස්සෙම තමන්ගේ බුද්ධිමත් කල්පනාවට හානි කරනවා. එහෙනම් මේකෙන් බේරීමට නම් යා මේ පුරුද්ද මැඩගෙන යන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම දක්ෂතාවයක් තිබ්බොත් ඒ දක්ෂතාවය තිබුණ කෙනාට බේරෙන්න පුළුවන්. දැන් බලන්න හිතලා මෙහෙම අපිට නිතරම කිපෙන්න පුරුදු වෙලා නම් යෝනේක අම්ම කෙනෙක් හිටියා. මේ අම්මට අපි දන්න කාලේ ගිය අම්මයි කිපිච්ච කෙනෙක් නෙමෙයි. ඒ අම්මට ඉතින් මේ විවාහ වෙලා ධර්මල්ලු ඉන්නවා හොඳ අම්ම කෙනෙක්. මෙයාගේ එක දරුවෙකුට
මහගේ දුන්නා. ඒ දරුව බැන්දා ඉස්කෝලේ හැමෝම කියන ඉස්කෝල ගුරුවරියා බැන්දා. හැබැයි මේ ගුරුවරිය ටිකක් සැරපහේ කෙනෙක්. අර අම්මට තිබිච්ච අර ගෙදර නිදහසට මොකද වුනේ? ඇවිරිලා ගියා. ඒ අම්මට පෑන්සන් පඩියක් හම්බ වෙනවා. මේ අම්මා මොකද කළේ? ඒ පඩිය ගත්තාම අම්මා හරි ආසයි, ගන්න අඳුරන යාළුවන්ට කතා කරලා කෑම් බීම් වෙලා දෙන්න. කුස්සියට යනකොටම අර ලීලි දුවගෙන හා හා හා. අම්මා මොකද ඔය කුස්සිය යන්න යන්න හැඩි කරන්න එනවා. මම ඊට පස්සේ ආස්පස් කරන්න ඕන කියලා කෑ ගහනවා. ආම්ම බලන මේ බලවංකෝ මේකි. මමයි ගේ හැදුවේ, මගේ කොල්ල බැන්දේ. ඈ දැන් මේ කියනවා මට අනකරන්න. අම්මට මෛත්‍රී කරුණා නෙමෙයි ආවේ, සසර පුරුද්ද ආවේ කිපීම. ඔන්න කිපුණා. ඔන්න දැන් ගැටුම. ඒකට මොන ගැටුමද කියන්නේ? දැන් දැල්ලේලි ගැටුම ආවා. ඊට පස්සේ අම්මා ගියා දුවගේ ගෙදර. ඒ දුවගේ ගෙදරට මහගේ පේනවා. මහගේ දියා බලාගෙන ඉන්නවා. අනේ අපි ගෙවල් දොරවල් හැදුවා, ළමයි බඳලා දුන්නා, මද වෙච්චද කියලා දැන් ඔන්න අම්මා කල්පනා කරනවා. ඉතින් අම්මට ධර්මේ නැහැ ඔන්නේ. දැන් මේ අර්බුදේ එන්නේ කොහේද? දැන් බාහිර අර්බුදයක්. දැන් ඒක තියෙන්නේ කොහේද? දැන් තමන් ළඟ අර්බුදේ තියෙන්නේ. දැන් ධර්මයත් එක්ක ගලප ගන්න ධර්මයේ දන්නේ. ධර්මයේ හසුරු ගන්න දැන් බෑ. දැන් මොකද්ද වුනේ? අම්මා මේක කල්පනා කරගෙන ඉන්නවා නිදකින් මේ කියලා. දැන් දවසක් එක දුවක් ශාස්ත්‍රජන් කෝපයක් හදලා ගෙනත් දුන්නා. අම්මා ගත්තා උගුරක් බිව්වා. කොහෙන්ද පුතේ මේවා? විවන්න අර අසවලා කියලා ඒ ලේලිගේ නම කිව්වා. මේ ගෙනාපු එකක් කියලා. ඒ වළම වීසි කළා. මට එපා. හෙට ඊයේ අම්මට වෙච්චදී හෙට ඔබට වෙන්න බැරිද? ඒක අනතුර කියන්නේ. ඊට පස්සේ තරයන් හිටියා, මැරුණා. අර ගෙදර කුස්සියේ යකින්නේ. දැන් ගෙදර කැමරහ නැහැ, රණ්ඩු සරුවල්. එහෙම වෙලා අල්ලීලට පොඩි ළමයි ඉන්නවා, අසල් ළමයි. මෙන්න හිටි ගමන් හිටි අඩි ලීලි මැරුණා. ගත්ත බිල්ල. දැන් ලීලි නැන්දයි රණ්ඩු අල්ල අල්ල ඇති කුසි. ඔතනින් නවතීද? ඔන්න මේ ආත්මය අලුත් ප්‍රශ්නයක් එකතු වුණා සංසාරෙට. දැක්කනේ. නමුත් ඒ උපන් සැනින් ඒ අකුසලයක් කියලා අඳුනගන්න ධර්මයේ ගෙනගෙන තිබ්බන මේකෙ මටයි මේ හානිය වෙන්නේ. එයා වපුර ගන්න අය කියන්නේ නෙලා ගත්තා. මගේක මං වපුර ගන්න කියලා අන්න ඒ වගේ තීරුම් ගන්න ඉල්ලක්වත් තිබ්බන මීට වඩා වෙනස් සිරිනමක් ඇති වෙන්න තිබුණේ නැද්ද? තිබුණා නේ. හද වෙද්දී ওই විදියට මිනිස්සු කී දෙනෙක් නම් දුගතියේ යනවාද? කී දෙනින් නම් දුගතිය යනවාද? එතකොට මේ දුගතියෙන් බේරෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තරම් ප්‍රඥාවකුත් නැත්තම්, ඒ විදිහට හිත වැඩෙන්නෙත් නැත්තම්, ඒ විදිහට මෙනෙහි කරගන්නත් බැරි නම් කොහොමද අපි මේක විසඳගන්නේ? දැන් බණත් අහනවා නේද? බණත් අහනවා. බණත් අහනවා අපි කියනවා. ඔබත් අහනවා. නිදිත් වැටෙනවා. එතකොට හිතට යයිද? නෑ. ඒ මොකද හේතුව? නින්දනේ මේ හේතුව. මොකද හේතුව? ඒ හේතුව තමයි අපි මේ වර්තමාන මිනිසයා පිරිහෙන මිනිසුන්ගේ කොටස්කරුවෝය. දියුණු වෙන මිනිසුන්ගේ කොටස්කරුවෝ නොවේ. දැන් බලන්න හිතලා
අපි කුඩාවදි, මම මේ කියන්නේ වයස කායට අවුරුදු 60 70 ට, අපි කුඩාවදියේ තිබිච්ච ගුණධර්ම දැන් ළමයින්ට තියෙනවද? නෑ. අපි කුඩාවදියේ තිබුණු කෝපය අඩු ගතිය දැන් ඒක වැඩි නැද්ද? චුට්ටක් යහම යා වෙනකොට වෛර කරනවා, පලි ගන්නවා, ඊර්ෂ්‍යා කරනවා, ඒකට ඒ කරනවා. ඒ වගේ එතකොට අර ඉවසීම වෙනුවට පලි ගැනීම වැඩි වෙලා, නිස්සද්දු ඉන්න වෙනුවට නිඳා කිරීම ගැරහීම වැඩි වෙලා, අත්හැරීම වෙනුවට ලෝභකම වැඩි වෙලා, එහෙම එකක් පේන්න නැද්ද? එහෙනම් මේ පිරිහෙන යුගයේ මිනිස්සු, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිරිහෙන යුගයේ මිනිස්සුන්ට නෙමෙයි කිව්වේ, ඒ වෙනුවෙන්ම මනුස්ස ලෝකෙ ඉපදිච්ච මිනිසුන්ට. බොහෝ දෙනෙක් ඒ ධර්මයේ අවබෝධ කරගත්තා. පිරිහෙන යුගයේ මිනිස්සුන්ට මේ ධර්මයේ හිත පිහිටන්නේ නැහැ. හැබැයි කවුරු හරි කෙනෙක් හොඳට ලුණු ඇඹුල් ඇත්තුව වචන දෙකක් කිව්වොත් මරිනාතුරු මතකයි, ගලේ කෙටුවා වගේ මතකයි, ලොකු උදව්වක් කරනවා. පහුදාන මතකනේ, ලැබිච්ච අසවල් කිනාගෙන් මෙහෙම උදව්ව ගත්ත කියලාවත් මතක නැහැ. ටික දවසක් ගියම මොන උදව්ද කියලා වුණා, එයාගේම අඩුපාඩු කියනවා. එහෙම නැද්ද? එතකොට බලන්න, මේ පිරිහීගෙන යන කාලේ වැඩිපුර මේ මිනිස්සයා උපදින්නේ කොහිද? දුගතියේ. කොහිද උපදින්නේ? දුගතිය උපදින්නේ මේ පිරිහීගෙන යන මිනිස්සයා, සුගතියේ නෙමෙයි. එහෙමනම් දැන් දුගතිය උපදින්න ආසා කරන අය ඉන්නවද? දුගතිය මරුණාට පස්සේ නිරයන් අය ආසා අය නෑ, නිකමට බලන්නවත් යන්න ඕනේ කියලා. එහෙම නැද්ද? ඔය ඉතර සරයි කියනවා, ගින්දර වගේ කියනවා, රස්නිය කියලා කියනවා, ගිහිල්ලා ආපු කෙනෙක් නෑ මංවත් ගිහිල්ලා ඉන්න කියලා. ඈ නෑ, පෙරේතෙක් වෙන්න ආසාය? ඒ නේමකෝ, පින් ගන්න පුළුවන් නොවැ. ඈ ඔය පෙරේතු වෙහිච්ච නටන නාටකම් දැකලා නැද්ද? ඉතින් හොඳ නැද්ද? ආ, පෙරේතු වෙන්නත් ආසතුටුයි, සත්තු වෙන්න ඒත් ආස නැහැ, මනුස්සෙක් වෙන්න ඒකනම් මේ විඳින දුක මදිද? ආන්න බලන්න අපේ හිතේ ස්වභාවය මොකද්ද? මේ විඳිනවා දුක මේ මතක නැතු යනවා, මේ විඳිනවා දුක මේ මතක නැතු යනවා. මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කනවා වගේ මේ විඳිනවා දුක මේ මතක නැහැ. මේ හොඳටම ගෙදර රණ්ඩු සරුවල් ඔක්කොම වෙලා කණ්ඩ ගත්තු බත් කට කණ්ඩ නැහැ. ළමයි කෑ ගහනවා, නොකල වැරදි වලට අහුවෙලා බැනුම් ගන්නවා, මෙන්න ටීවී එකේ ලස්සන නාට්‍යයක් යනවා. ආර ඔක්කොම අමතකයි. ශාර නිලියක ලස්සන හිතෙනවාද නැද්ද? එතකොට මොකද කරන්නේ? එයා එතකොට මේ දුක අමතක කරන්නේ මොකක් දිහා බලලද? ඇසට පේන ප්‍රිය රූප දිහා බලලා තමන්ගේ දුක අමතක කරනවා. ඒක ලස්සන සින්දුවක් කියනවා. අර දුක අමතක කරන්න යා මොකද කරන්නේ? අර සින්දුවට හිත යොමු කරගෙන. කනට ඇහෙන ප්‍රිය ශබ්දයේ වැළඳගෙන අර දුක අමතක කරනවා. මේ වගේ අපි පුරුදු වෙලා තියෙනවා මොකන්ද? දුක සිහි නොකර ඉන්න. දුක සිහි නොකර ඉන්න පුරුදු වෙලා තියෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා, මහණෙනි, කල්පනා කරනවා නම්, සිහි කරනවා නම්, මෙනෙහි කරනවා නම්, විතර්ක කරනවා නම්, දුක ගැන විතර්ක කරන්න. විඳලා තියෙන දුක් ගැන, මේ සසරේ එක එක ආත්මවල යන දුක් ගැන විතර්ක කරන්න. මේකට හේතුවක් තියෙනවා.
කියලා මේ දුක හටගන්න ඕන හේතුව ගැන විතර්ක කරන්න. මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා නිවන ගැන විතර්ක කරන්න. මේකට තියෙනවා මාර්ගයක්. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා ඕක විතර්ක කරන්න කිව්වා. වෙන මේ සමයන් විතර්ක කරන්න එපා කිව්වා. ඒ හේතුව අපි පුරුදු වෙලා තියෙනවා දුක අමතක කරන්න. අපි කිමු ඉස්පිතාලේ යනවා කියමු අපි. ඔන්න ඉස්පිතාලේ ලෙඩ බලන්න යනවා. ගියාම ඔන්න ඉස්පිතාලේ ලොකු TV ස්ක්‍රීන් එකක් හයි කරලා ලස්සන නාට්‍යයක් යනවා. ලෙඩු තින්නේ ඔක්කොම මොකද දිහා බලාගෙන ඉතකොට. TV එක දිහා බලාගෙන ලෙඩු බලන්න යන ඇත් මොකද කරන්නේ? ලෙඩුන් ගැන වගතුක නැහැ. අරක දිහා බලන් ඉන්නවා. එහෙම වෙනවද නැද්ද? අන්න පිරිහෙනකොට සියල්ල අවුල් වෙනවා. සියල්ල අවුල් වෙනවා. මේ අවුල තුල මිනිස්සෙක්ව සුගතියට උස්සන්න බෑ. දෙවියන් අතර යාගන්න බෑ. දෙවියන් අතර යාගන්න බැරි තවත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? කතා වෙනවා මෙහෙම. දෙවියන් අතරට ගිහිල්ලා බෑ නෝවැ. ඇයි හේතුව? දෙවියන්ට පින් කරන්න බෑ නෝවැ. අබ්බගාතය මොංගල්. එතන දැන් කතරගම දෙවියෝ මොංගල්. ඔය කියන හැටියට විෂ්ණු මොංගල්. සුමනතා මන් දෙවියොත් අබ්බගාතයි. පින් කරන්න බෑ. එතකොට දෙවියන්ට ගැරහීමක්ද නැද්ද? ගැරහීම. දෙවියන්ටත් ගරහගෙන අර ලාමක කාමයටම ප්‍රශංසා කර කර, නීච කාමයටම වර්ණනා කර කර, නීච කාමයේම වැළඳගෙන අන්ධ බාල පුතජන මනසින් වාසය කළොත් යාට පුළුවන් වේද ඒ තීර මට්ටමේ ඉන්න සිතක් දෙවි කෙනෙක් බවට පත් කරගන්න? බෑ, කිසිසේත් බෑ. ඇයි? දෙවි කෙනෙක් බවට පත් කරගන්න උවමනා කරන දේවල් මුකුත් එයා දන්නේ නැහැ. නිරේ ස්වභාවය දන්නේ නැහැ. ප්‍රේත ලෝකේ ස්වභාවය දන්නේ නැහැ. තිරිසන් ලෝකේ ස්වභාවය දන්නේ නැහැ. මේ තිරිසන් විඳින දුක දන්නේ නැහැ. දැන් අපි ගමු. දැන් අදත් අපි එනකොට දැක්කා මිනිස්සු අර අර අලි බලනවා පාරේ ඉන්න. අලින්ට කෑම දානවා, පළතුරු දානවා. එතකොට මිනිස්සු කැමති දාලියෙක් වෙන්න. හරි ආසයි වාහන නවත්තගෙන බලන් ඉන්නවා, ෆොටෝ ගන්නවා. ආසයි. ඉතින් ඔච්චර ආස නම් අලියෙක් වියන්කෝ. ඈ? අලියෙක් වෙලා වනාන්තරයේ ගිහිල්ලා හොරාට හීන් වලට ගිහිල්ලා වට්ටක්ක කඩාගනිද්දි පුහුල් කඩන්න යද්දි අර ගොවියට දැන් බේරෙන්න බෑ. ඊර්වස මොකද කරන්නේ? අඟල් හයේ පරාලයන අරගෙන ලෑලි වලට ගහලා උඩු අතට තියෙනවා අලියා තියෙන අඩියේ තියෙන තැන් වල. ඔන්න අලියා ඇවිල්ලා මුළු ඇඟේම බර තියලා අඩියේ තියෙනවා අර පරාලයන යනවා කකුල බැහැගෙන. අලියට පුළුවන් මේක ගලවන්න? අලි කී දෙනෙක් මේ රටේම මැරෙනවද? ඊට පස්සේ එහෙම මේ අලියගේ කකුල කුණු වෙනවා. පණුව සිලිසිලි ගාලා වැක්කිරෙනවා. අර කකුල් තුනෙන් නොන්ඩි ගහ. ඊට පස්සේ ඒ අලියා යන්නේ ගිහිල්ලා ටික ඔහොම යාගන්න බෑ. ඊට පස්සේ අලියගේ අඟ කුණු වෙනවා. එහෙම වැටෙනවා. වැටෙද්දී අනිස්සත්තු ඔය මස් කන්න සත්තු ඇවිල්ලා, නරි ඇවිල්ලා අලියා අලියා පණ පිටින් ඉඳිද්දී කඩාගෙන කෑලි කකා යනවා. එහෙමයි අලියගේ අවසානේ. ඒකද අනිත් අය දකින්නවද? අලියා දැක්ක ගමන් ආන් අලියෙක්. ඒකට අලියාගේ ඇත්ත ඉරනම දැක්කද? නෑ. ඔය ගොඩාක් සත්තුන්ගේ ඉරනම පණ පිටින් ඉඳිද්දී අනිත් සත්තු කාලා මැරෙන්නේ. ගොඩාක් සත්තු. මං ඉන්න කුටිය පිටිපස්සේ තියෙනවා ගස් පඳුරු වගේක්. මේකේ ඉන්නවා කෑඳ ඇත්තු. කෑඳ ඇත්තු කියන සත්තා දන්නවද? අර ලකුවට හොට තියෙන්නේ. රෑට එනවා හූ තඹු. රෑ තුන ඉතර එනකට එනවා. ඇවිල්ලා එකපාරට මේ සත්තුන්ග බෙල්ලෙන් අල්ලගෙන ඇදගෙන මරල තෝනි දෙනවා රෑ තුනට. බොහෝ විට මං ඇහැරෙන්නේ ඒ සද්දෙට. මං ඔළුවේ අත ගහගන්නවා, අයියෝ අදත් එකෙක් ගියා කියලා. කී දිනෙක් නම් මේ විදිහට මැරිනවද? සතිකුඩ සතෙක් ගොදුරු වෙවි. දුක ගැන මේ යාන්තම්වත් හිතන්නේ නැති මිනිසෙකුට පේන්නේ ලස්සන විතරයි. ආඹලංකර කුරුල්ලගේ ලස්සන කියනවා.
එතකොට මොකක්ද යා සිහි කරන්නේ? ආස්වාදේ. මේ විඳින දුක මුකුත් දන්නේ නැහැ. මනුසු ලෝකෙත් එහෙමයි. දැන් ඇහුවොත් ආය ආය උපදින්න කැමති මනුසු ලෝකෙ. අනේ මං හරි කැමති මගේ මේ ළමයි මහත්යයි නෝනයි අපි ඔක්කොම ආයිමත් එකට ඉන්න කියන. ඇහුවොත් එහෙම. ওই මුලාවෙන් පුළුවන් වේද මේ සසර දුකෙන් අත් මිදෙන්න? හිතන්නවත් බෑ. හිතන්නවත් බෑ. මේ මුලාවත් එක විසඳුම් නැ එක්කිනට එක්කිනා මේ සංසාරේ පිහිටවීම විතරයි මේක කරන්න ඕනේ. ස්වාමියාට පුළුවන් බිරිඳට පිහිට වෙන්න. බිරිඳට පුළුවන් ස්වාමියාට පිහිට වෙන්න. දෙමාපියන්ට පුළුවන් දරුවන්ට පිහිට වෙන්න. දරුවන්ට පුළුවන් දෙමාපියන්ට එකිනෙකාට පිහිට වීම එකිනෙකාගේ යුතුයකම. එහෙම ගියොත් විතරක් යා බේරිලා යයි. එහෙම නැත්තම් හිතන්නවත් බෑ. ධර්ම දන්න අය, ධර්මයේ දන්න අය, සසර දුක දන්න අය ඒ දුකෙන් මිදුණොයි. දැන් බුද්ධ කාලේ හිටියන එක උපාසිකාවක් හිටියා. ඒ උපාසිකාව තමන්ගේ ස්වාමියා අසනීප වෙලා බොහොම අසාධ්‍ය වුණා. අසාධ්‍ය වුණාට පස්සේ මේ බිරිඳ කියනවා, ස්වාමියාට කියනවා, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ බලාපොරොත්තු තියාගෙන මැරෙන්න එපා කියලයි. අපේක්ෂාවක් නැතුව, නකුල මාතා කියන්නේ නකුල පියාට, අපේක්ෂාවක් නැතුව ඔයා මැරෙන්න කිව්වා. අද කාලේ කවුරයි කිව්වොත් උපාසිකාවක් තමන්ගේ ස්වාමියාට එහෙම දුර්වලලා ඉන්න වෙලාවට ඔයා අපේක්ෂාවක් නැතුව මැරෙන්න මේ ගෑණි බලන්න මේ කියන එක කියලා එතනම රණ්ඩු වල්ලන්න පටන් ගන්න නැද්ද? ඇයි හේතුව? සිහිවිකල්. ඒකයි. එතනම රණ්ඩු ළමයිට ඕම් බලහන් අම්මගේ වැඩේ කිය දැම්ම මරා ගන්න හදන්නේ මාව කියයි. කියනවාද නැද්ද? කියනවා. එතකොට බලන්න වෙනදී ධර්මයේ නැහැ. ධර්මයේ පිහිටන්නේ. ඉතින් ඒ නිසා ඒ උපාසිකාව කිව්වා බලාපොරොත්තු තියාගන්න එපා. අපේක්ෂාවක් නැතුව මැරෙන්න. මට පුළුවන් මේ ළමයි හදන්න. මට පුළුවන් රස්සාව කරන්න. මට දෑති වැඩ දන්නවා. මට මේ ළමයි උනන්දුවෙන් හදාගන්න පුළුවන්. ඊළඟට ඔයා හිතන්න එපා මම මේ ඔයා නැතුණාට පස්සේ මේ ධර්මයේ හැසිරෙන එක නවත්තයි කියලා. මම එහෙම කරන්නේ නැහැ. ඔයා හිතන්න එපා මම වෙන කසාදයක් කරගනී කියලා. මට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මම බඹසර රැකගෙන මම මේ මාර්ගය යනවා කියලා. අන්න ධර්මියත් එක්ක හිටපු ධර්මයේ තියෙන ජීවමාන ගුණේ ඒකයි. ඉතින් ඒ නිසා පින්වත්නි ඒ බඳු පරිසරයක් මත ද අපිට ඒ පරිසරේ නැති වෙලා නම් බාධා ගොඩක් එක නම් ඉන්නේ හිතෙත් බලයක් ලොකුවට නැත්තම්. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ නැත්නම් රහතන් වහන්සේලා ඉන්න කාලේ ඒ රහතන් වහන්සේලාවත් වැඩ හිටියා. නිර්මල ධර්මියවත් ඇහුවා. දැන් ඉව මොකවත් නෑ. එහෙම වෙනකොට අපිට තියෙන පිහිට මොකද්ද? අය අපේ හිත පහදවාගෙන අපි නිතර පවත්ව ගන්න ඕනේ. ඒ පිහිටට කියන්නේ තිසරණ කියලා. මොකද්ද මේ පිහිටට කියන්නේ? තිසරණේ කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේව සරණ යෑම. ධර්මය සරණ යෑම. ආර්ය මහා සංඝරත්නය සරණ යෑම. ඒකේති බුද්ධං සරණං ගතාසී නතේ ගමිස්සන්ති අපායං පහාය මානුසං දේහං දේවකායා පරිපූරිස්සන්ති. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් තෙරුවන් සරණ ගියා නම් නතේ ගමිස්සන්ති අපායං අපායේ උපදින්නේ නැත. පහාය මානුසං දේහං මනුස්ස ශරීරය අත්හැරියාට පස්සේ දෙවියන් අතරේ උපදිනවා. ඉතින් එහෙනම් දැන් උපදින්නේ නැත්තේ මොකෝ මේ කාලේ? මම දැන් කිව්වේ මැරින්නේ මැරිණයි දැන් අපාය නොවැ. දැන් ඔය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා? ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ සරණ කිලුටුයි. සරණ පිහිටලා නැහැ.
බුදුරජාණන් වහන්සේගේ සරණ ගියා නම් ඒ ධර්මිය මතක් කරනවා. ඒ ධර්මයේ නැහැ. ඒ ධර්මයේ නැතුණාට පස්සේ සරණ පිහිටලා නැති වුණාට පස්සේ එක එක විකාර තමයි එයාගේ කල්පනාවේ විකාර ඇදහිලි විකාර විශ්වාස විකාර දේවල් පස්සේ තමයි යන්නේ වේගින් අමනුෂ්‍යෝ ග්‍රහණය කරනවා. එයා මරණාසන්න වෙනකොට එයාට ඥාති ඉන්නවනේ මැරිච්ච ඥාති පෙරේත වෙච්ච ඒගොල්ලෝ එනවා. ඇවිල්ලා පෙනී හිටිනවා. පෙනී හිටලා අඬ ගහනවා. අඬ ගහන එකට මෙයා නිකන් විකල්ලෙන් වගේ කියවනවා. කොහොමද කියවන්නේ? ආහන් මට කතා කරනවා. ආහන් ඇවිල්ලා කියලා අහලා නැද්ද ඒවා? ආ සුගතිය යන්න බෑ ඊට පස්සේ. දුගතියටමයි යන්නේ. දුගතියට යන්නේ. තෙරුවන් සරණ පිහිටන නම් එහෙම වෙන්න බෑනේ. තෙරුවන් සරණ පිහිටියා නම් කතා කරන්න ඕනි මෙරිලි පලච්ච ඥාතින් නොවේනේ. දෙවිවරුනේ දිව්‍ය ලෝකවල ඉන්නේ කතා කරන්න ඕනි. එහෙම නෑනේ. එහෙමනම් ඒ අපිට පේන්නේ මොකද්ද එතකොට? ඒ අනතුර තිසරණේ කෙලුටුයි. අයි බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගිහින්නේ. ඒ බුදුරජාණන් වහන්සේව බුදුගුණ වශයෙන් හඳුනන්නේ සිත පහදවාගෙන නැහැ. ධර්මයේ මොකද්ද කියලා දන්නේ නැහැ. ධර්මයේ හරියට අල්ල ගන්න ඕනේ පින් පව් කියන දෙක පදනම කරගෙනයි. මොකද සාරිපුත්ත මහරහතන් වහන්සේ ওই සම්මා දිට්ඨිය ගැන විස්තර කරද්දි පෙන්වා දෙනවා යම් කිසි කෙනෙක් කුසල් දන්නවා නම් මේවා කුසල්. අකුසල් ගැන දන්නවා නම් මේවා අකුසල්. කුසල් මුල් ගැන දන්නවා නම් මේවා කුසලයට මුල් වෙන දේ. අකුසල් මුල් ගැන දන්නවා නම් මේවා තමයි අකුසල් වලට මුල් වෙන දේ. එයාගේ දැක්ම හරි කියනවා. ඒ කෙනාගේ දැක්ම හරි කියනවා. එහෙනම් අපි දැක්ම තියෙන්න ඕනේ කොමකද? කොම පදනම් වෙලාද? පිම් පව් දෙක. පිම් පව් දෙක අදහා ගැනීම මතයි. පින් පෞදික අදහා ගැනීම මත එයා පවට ආසා කරන්නේ නැත්තම් පව් දුරු කරන්න කැමති නම් පින රැස් කර ගන්න කැමති නම් අන්න එයා සරණ පිහිටපු එක එයාගේ ජීවිතය තුළ තිසරණේ පිහිට වැඩ කරන්න පටන් ගන්නවා. පිහිට හිටිනවා. දැන් බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ධර්මයේ සරණ ගිහිල්ලා සංඝයා සරණ ගිහිපු අයගේ පිහිට හිටින හැටි බලන්න ඔබ දන්නවා විදුඩබ ශාක්‍ය යුද්ධේ. ඔබ දන්නවා මේ ශාක්‍ය ඒකේ සාමාන්‍යයෙන් ඒක විස්තරේ පොඩියට කිව්වොත් ඔබ අහලා තියෙනුනේ කොසල් රජුරෝ ගැන. කොසල් රජුරෝ ඒකින කෝසල කියලා කියන්නේ ලොකු ජනපදයක්. ඒ ජනපදයේ හිටිය රජුරෝ කවුද? පසේනදී කෝසල කියන රජුරෝ. ඒ රජ්ජුරුවන්ගේ ඒ රජ්ජුරුවන් ඒ කියන්නේ කෝසල ජනපදයේ යාබද රාජ්‍යය තමයි කපිලවස්තු කිඹුල්වත් නුවර. එතකොට කිඹුල්වත්පුර හිටියේ කවුද? සුද්ධෝදන රජ්ජුරුවෝ. සුද්ධෝදන රජ්ජුරුවෝ කියන්නේ කාගේ කවුද? බුදු රජුන්ගේ පියා. ඒ කුසල් රජ්ජුරුවෝ සිද්ධවත් ඒ සුද්ධෝදන රජ්ජුරුවෝ කොසල් රජුරුවන්ට වාර්ෂිකව සුංගම් ගෙවනවා, බදු ගෙවනවා. එතකොට කොසල් රජුරුවන්ට යාබද රාජ්‍යය වාර්ෂිකව බද්දක් ගෙවනවා. කාටද? කොසල් රජුරුවන්ට. දැන් මේ කොසල් රජුරුවන්ගේ රාජධානියේ ආසන්නයේ තමයි සවැත්නුවර ජේතවනාරාමේ තියෙන්නේ. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා මහා කීර්තියක් ඇති වුණාට පස්සේ කොසල් රජුරවන්ට ආස හිතුණා බුදුරජාණන් වහන්සේ සමග ඥාතිකමක් ඇති කරගන්න. ඇති කරගන්න හිතලා අර එතකොට බිම්බිසාර රජුගේ පිරුණම් පාල මහානම ශාක්‍යය තමයි මේ රජ උනේ. කොහෙද? ශාක්‍ය ජනපදේ. ඥාතිකමක් ඇති කරගන්න පණිවිඩයක් යවුවා. මේ කියන්නේ මෙහෙන් දූතයෝ යවුවා ශාක්‍ය ජනපදයෙන් ශාක්‍ය කුමාරිකාවක්
කොසල් රජුරන්ගේ මාලිගයට ඉවන්න කියලා. කොසල් රජුරු එතකොට ඉවන්න ගිය පස්සේ ශාක්‍ය වංශිකව කල්පනා කළා, අපි කවුරුවත් පිටස්තර කුලයකින් විවාහ කරගෙන නෑ. දැන් අපි මේ පිටස්තර කුලයකට කොහොමද කුමාරිකාව දෙන්නේ? ඉතින් ඔහොම කතා කර කර දවස් ගාණක් වාද විවාද කළා. අන්තිමට තීරණයකට ආවා, අපි කුමාරිකාවක් දෙන්නේ නෑ, අපි දාසියක් දෙන්න. ඔන්න වාසභ කත්තියා කියලා රූපේ ගොඩාක් ලස්සන දාසියක් හිටියා. මේ දාසිව කුමාරිකාවකගේ සරසලා පිටක් කළා. ඔන්න දැන් මාලිගාවට ගියා. දැන් මාලිගාවේ සියලු අන්තප්පුර කුමාරිකාවන් පරදවා ලස්සනින් පළවෙනියා වුණේ කවුද? වාසභ කත්තියා. දැන් එතකොට අන්තප්පුරේ ලස්සන රූපී තියෙන කෙනෙකුට තැනක් එනවනේ. කරුමිට වාසභ කත්තියාටමයි පුතෙක් හම්බ වුණේ. පුතාට නම තිබ්බා විදූඩබ. මල්ලිකා බිසවට හම්බුනේ දූලා, දූවරු. ඉතින් නම තිබ්බා විදූඩබ. විදූඩබ දැන් කුමාරයා වෙලා වැඩෙනවා. දැන් විදූඩබට හරි ආසයි නැහැදෑගම් යන්න. ඉතින් මව් බිසව ගාවට ගිහින් කියනවා, මෑණියනි අනේ අපි ශාක්‍ය මාලිගා පැත්තෙන් අපි යන් කියලා. එතකොට මේ වාසභ කත්තියා දේවිය මොකද කියන්නේ? හා යන් යන් කියනවද? නෑ. ඇයි හේතුව? එයා දන්නෝ යා දාසිය කියලා. එයා මගාරිනෝ. බැරිම තැන ඔන්න පණිවිඩයක් යැව්වා වේලාසනේ, මෙන්න විදූඩබ කුමාරයා එන්න කැමැත්තෙන් ඉන්නවා කියලා. දැන් එතකොට බල සම්පන්න රාජ්‍ය, කෝසල රාජ්‍ය. ඉතින් දැන් දේශපාලනඥෙක් එන්නේ. එතකොට පිළිගන්න ඉපෑ. එතකොට මහානම ශාක්‍ය රජුරුවයි ශාක්‍ය වංශිකය කිව්වා, කමක් නැහැ අපි පිළිගමු, අපේ ළමයි ටික දාලා උත්සවයක් කරමු කිව්වා. දැන් ඉතින් විදුඩ කුමාරයා ආවා. ඉතින් පිළිගැනීමේ උත්සාහය තිබ්බ අර ශාක්‍ය වංශේ පොඩි පොඩි කුමාරවරු ටික දාලා, පුංචි උන් ටික දැම්මම ඉතින් සේප්නේ. එතකොට උත්සවය කළා. බලන්න කාරුමේ කියන්නේ, දැන් කටිය පිටත් වුණා. ළඟම හිටිය විදුඩ උපගේ ළඟම හිටිය ඒ හිටපු සෙම්පතියෙකුට කඩුව අමතක වුණා. තමන්ගේ කඩු පිටියේ තිබ්බ හේතු කළ ගන්න අමතක වුණා. මේගොල්ලෝ ගියා පිටත් වෙලා යද්දී මගදී මතක් වුණා. මතක් වෙලා විදුඩබ කුමාරට කියන, අනේ කුමාරයන් වහන්ස මට සමා වෙන්න, මට සමාව දෙන්න, මට අබේ දාන දෙන්න කියන. ඇයි ඒ මක් වුණාද කියලා අහනවා. මගේ කඩුව අමතක වෙලා මම සාලා එන ඉක්මනට අරන් වරෙන් කිව්වේ. දැන් මෙයා දුගෙන එනවා. මොකක් ගන්න දෙන්නේ? ආමතක වෙච්ච කඩුව ගන්න එනවා. බලන්න කරුමේ කියන්නේ. දැන් ඔන්න විදුඩබ කුමාරයා ආවා. ඇයිද දැන් රාජසැලකිලි? රාජසැලකිලි දැන් හම්බ වෙන්නේ. හම්බ වෙලා දැන් ගියා. එතකොට මේකට ඉරිසියා වෙන්න ඇත්තේ කාටද? කුමාරිකාවන්ටද? නෑ, කාටද? දාසියන්ට. දාසිවරු කල්පනා කළා, හනේ හනිච්චා. දාසියෙකුට ගියේ කල මෙහෙ ඉඳෙද්දී ගඟට ගිහින් වතුර ඇදපු එක. දැන් රාජකුමාරිකාව ඒකගේ කොල්ලන්නේ මේ ආවේ, ඒකගේ කොල්ල. දැන් මෙහෙම කී කියා ඒක දාසියක් අර කුමාරයා වාඩි වෙච්ච පුටුව හොදනවා. අනේ මේ දාසියෙකුට ගිය කල ඉස්සර අපිත් එක්ක එකට අචිරවතී නදියට ගිහිල්ලා, මේ අචිරවතී නෙමෙයි රෝහිණී නදියට ගිහිල්ලා දිය ඇදපු එකීට ගියේ කලදසව නැද්ද කියලා. මෙහෙම කියනකොට අරය කඩු අතර ආ ඔය එන්නේ. එහෙනම් වාසභ කත්තියා රාජකන්‍යාවක් නෙවෙයි, දාසියක්. ඔය ඇහෙන්නේ, ඔය එන්නේ එළියට බඩු. ගත්ත කඩුව හති දාගෙන දිව්වා. දුවලා විදුඩබට කියනවා කුමාරයාණෙනි ළඟට එන්න. ඇයි කියලා ඇහුවා. ළඟට එන්න. මොකද උඹ ළඟට අඬ ගහන්න කියලා ඇහුවා. අනේ කුමාරයාණෙනි ඔහොම කියන්න බෑ මට කිව්වා. මේ බලන්න කිව්වා මගේ ඇඟේ මවිල් කෙලින් වෙලා තියෙනවා. හා කියාපිය කිව්වා. එහෙම කියන්න බෑ මට කිව්වා. ඒ මොකද කියලා ඇහුවා.
මට අබේ දාන දෙන්න ඕන එක ඉස්සෙල්ලා මාව මරන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න ඕනේ කිව්වා. ආ මම පොරොන්දු වෙන්නම් කියා අපි දැන් කිව්වා. කාටවත් මේක දැනගන්න තියන්න එපා කිව්වා. ඔබ වහන්සේගේ මෞතුමි අපේ වාසිබ කච්චියා දේවින්නාන්සේ රාජකන්‍යාවක් නොවේ. රාජකන්‍යාවක් නොවේ. එහෙනම් කවුද කියලා ඇහුවා. වතුර ඇදපු දාසි. ඔන්න කියලාම කිව්වා. කණේ තිබ්බ ගිනි බෝම්බේ. දැන් ඔන්න විදුඩබ ගිනි ගන්නවා. ගිනි ගන්නවා විදුඩබ. අවාර එනකම් බලන් ඉන්නවා. පලි ගන්න බලන් ඉන්නවා. බලන්න මේ හිතට පලි ගැනීම ආවට පස්සේ අතාරින්නේ නෑ. ලේසියෙන් අතාරින්නේ නෑ. ඒක අසත්පුරුෂයාගේ ස්වභාවය. අසත්පුරුෂයාගේ පුරුද්ද. අන්න ඒකට කියන්නේ අසත්පුරුෂයාගේ පුරුද්ද මොකද්ද? පලි ගැනීමේ ආශාව ඇති වුණාට පස්සේ ඒක අතාරින්නේ නෑ. එක වතාවක් සේනාව අරගෙන ගියා. බුදුරජාණන් වහන්සේක නෑ ඉස්සෙල්ල කලේ කුමන්ත්‍රණය කළා තාත්තව රජගමෙන් අයින් කළා. රජ වුණා. රජ වෙච්ච ගමන් කල්පනා කළේ පලි ගන්න. පලි ගන්න කල්පනා කළා ගියා. බුදුරජාණන් වහන්සේ එදා ගස් කොළන් නැති කියන්නේ හෙවණ නැති ගහක් යට මහා දවල් ඉන්නවා වාඩි වෙලා. යන ගමන් ගිහුව භාග්‍යතුන් වහන්සේ ඇයි මේ අර හෙවණ තියෙන ගස් තියෙන්නේ? ඒ හෙවණ තියෙන ගසක් ළඟ වැඩ ඉන්නකෝ. මේ හෙවණ නෑනේ මේ ගහේ කිව්වා. නෑ කුමාර රජතුමනි. ඒක රජුරුනේ එතකොට. නෑ රජතුමනි. මං කොහොමද මේ හෙවණක් ඇති ගහක් යට ඉන්නේ මගේ ඥාතීන්ට කරදරයක් වෙද්දි? එතකොට ආයේ මේ හැරිලා ගියා. ආයිම බුදුරජාණන් වහන්සේ ආයිමත් අර පුද්ගලයාට පල්ලි ගන්න නැතුව ඉන්න බෑ. ආයෙත් ගියා. එදත් බුදුරජාණන් වහන්සේ වැඩලා ඉන්නවා. එදා කියනවා මේ රජතුමනි මගේ නෑදෑයන්ගේ පැත්තෙන් ඉන්න හුළඟක් මට හරි සනීපයිනේ. එදත් හැරිලා ගියා. බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්ත මේක වළක්වන්න බෑ. මේ කර්ම විපාකයක්. ගිහිල්ලා අන්න දැන් අල්ලගෙන ඔක්කොම පෙති ගහනවා. බෙලි කපනවා දැන් අර ඉරාකි වගේ. ඉරාකි දැක්කද චිරි චිරි ගාලා පිපිඤ්ඤ කපන්න හේ කපන්නේ බෙලි. බෙලි කපනවා දැන් පොලිමට. බෙලි කපද්දී ශාක්‍ය වංශිකයන්ගෙන් ඉස්සෙල්ලා අහනවා කවුද තොපි කියලා. මිනිස්සුන් අල්ලගෙන අහනවා. මේගොල්ලෝ යනවා ගස් බදා ගන්න. ගිලගෙන එන්නේ අපි වෘක්ෂ ශාක්‍යෝ. තමයි අල්ල තනකොළ බදාගෙන කියන අපි තෘණ ශාක්‍ය. හා වරින් වරින් කියලා කපනවා. එතකොට පිහිට උනේ මොකද්ද? තිසරණ. ඔන්න අමතක වුණා. තිසරණේ පිහිටලා හිටියේ ඔක්කොම ගියා තවතිසාවේ. තවතිසාවේ ගියා කවුරක් පලිගැත්තේ නැහැ. ද්වේෂය ඇති කරගත්තේ නැහැ කවුරුවක්. ඔය අතරේ පිරිමි ටික ඒ විදිහට මැරුවා. මරල ශාක්‍ය කන්‍යාව කෙල්ලු ටික අල්ලගත්තා. එතන ගෑනු ළමයි 500ක් අල්ලගෙන කඹෝලින් ගැට ගැහුවා. ගැට ගහලා අදගෙන යනවා අරන් වරින් ඕකිලා කියලා. දැන් ඇදගෙන යනවා. ඇදගෙන යනකොට මේ ගෑනු ළමයි ශාප කරනවා. කාටද? විදුඩපයි විදුඩපටයි සේනාවටයි ශාප කරනවා. ශාප කර කර එනකොට දැන් මේ විදුඩපට මේ ශාපය අහන්න බෑ දැන් කේන්ති වැඩි. ඕකිලා ගෙනියන්න ඕනේ නෑ කිව්වා. කපාපන් කිව්වා අත් දෙකයි කකුල් දෙකයි. කපල කොට ටික දාලා වරෙන් කිව්වා. කැපුවා. 500 එකගේ අත්පා කැපුවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුවකට කියනවා භික්ෂුව අසවල් තැන අත්පා කපලා දියණිවරු සිටිනවා. ගිහින් ධර්මය කියන්න කිව්වා. ඔන්න ඉරිදීෙන් වඩිනවා භික්ෂුන් වහන්සේ නමක්. ඒ භික්ෂුව මොකක් කියන්න ඇද්ද? හා හා නැගෙනවරුනි සෝක කරන්න දෙපා. විසාකා සුමනා සුජාතා බන්දලේ මණ්ඩුකා වගේ වෙන්න ඊළඟ ආත්මේ ආයි මනුස්ස ලෝකීක පෞලි ඉපදි ඉපදි යන්න. එහෙම කියන්න ඇද්ද? මොකද්ද කියන්නේ ඇත්තේ?
නැගණිවරුනි, මේක තමයි දුක. මේකින් ඈතර වෙන්න, මේ දුක උපදීපදී යන ගමනින් නිදහස් වෙන්න, නොයෙලෙන්න, අත්හරින්න කියලා කිව්වා. ඒ අර කොටන් වගේ හිටිය කෑලි, ශරීරය අත් දෙකක් නෑ, කකුල් දෙකක් නෑ. ඒ 500 දෙනාම සෝවාන් වුණා. 500 දෙනාම තවතිසා උපන්න. එතන චෛත්‍යයක් හදලා තිබිලා තියෙනවා. ඒක හියුන්සියන් කියන පර්චීන හාමුදුරුව තඹදිව වන්දනාවේ යද්දී එතනට ගිහිල්ලා තියෙනවා. එතකොට බලන්න, ඒ වගේ අතිශයම දුෂ්කර අවස්ථාවල, අතිශයම දුෂ්කර අවස්ථාවල මේ හිත රැකගෙන හිටියා කියන්නේ. අද මේ චූටි දෙයක් වෙද්දි මේ හිත රැකගෙන ඉන්න බෑනි. පුංචි දෙයක් වෙද්දි කවුරු හරි පොඩ්ඩක් ගැහුවොත්, බැන්නොත්, පොඩි නිඳාවක් කළොත්, පොඩි පාඩුවක් කළොත්, මේ තමන්ගේ නෑදෑ මිත්‍රිය ඔක්කොම, තමන්ගේ අම්මලා තාත්තලා සහෝදරයෝ ඥාතීන් සේනාව පිරිස ඔක්කොම බෙලි කපලා තමන්වත් ගැට ගහගෙන ගෙනියනවා. ඒතොර ඒ වෙද්දිත් හොඳටම බැන බැන හිටියේ මේ කාටද? නිරූඩෙපට සේනාවට. බලන්න, ඒ බඳු ආකාරයට දරුණු පැත්තට හැරිලා තිබිච්ච හිත සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හරවගත්තේ නැද්ද? කුසලයේ පැත්තට හරවගත්තේ නැද්ද? හරවගත්තා. එතකොට පින බලවත් කරගත්තේ නැද්ද? අවබෝධයේ බලවත් කරගත්තේ නැද්ද? බලවත් කරගත්තා. අන්න ඒකටයි හැකියාව කියන්නේ. එතකොට ඒ හැකියාව ඒ විදිහටම අපට මේ යුගයේ කරගන්න අමාරුයි. නමුත් අපි නැවත නැවත මේ දුක්ඛිත සසරී ස්වභාවය ගැන කල්පනා කළ යුතුමයි. මෙනෙහි කළ යුතුමයි. මෙනෙහි කරලා අපි පුරුදු වෙන්න ඕනේ සරණ ආරක්ෂා කරගන්න. බුදුරජාන් වහන්සේගේ සරණ ආරක්ෂා කරගන්න. ඉතින් ආරක්ෂා කරගන්න නම් ඒක දැනගෙන ඉන්න ඕනේ නේ. මම ඒකේ පොත්පත් ලියලා, පුංචි පුංචි පොත් ඔබට ලබා දෙන්නේ සලස්සන්නේ මේක තේරෙන භාෂාවෙන් මේ සරණ ගැන කියා දෙන්නයි. බුදුරජාණන් වහන්සේගේ සරණ ආරක්ෂා ලබා ගන්නයි, ධර්මයේ ගැන සරණ ලබා ගන්නයි, ශ්‍රාවක සංඝයා ගැන සරණ ලබා ගන්නයි. ඒ සරණේ හොඳට පිහිටියාට පස්සේ ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? සීලේ පිහිටන්න ඕනේ. සීලේ පිහිටම කියන්නේ මොකද්ද? ඔව්, සතුන් නොමරා ඉන්න එක නම් පුළුවන් කියලා අපි කියමු. පුළුවන්මත් නෙමෙයි නේ. සතුන් නොමරා ඉන්න එකත් අමාරු නැද්ද? දැන් කාලේ මම නම් දකින්නේ මේ සබන් කෑල්ල, සබංගම්, සබන් සබංගාල නාල බලන්න ඊට පස්සේ වතුර පාරේ යන එකට සත්තු කීයක් මැරෙනවද කියලා? සබන් වලට මැරිනව සත්තු. සබම් පෙනේ වැටිච්ච ගම සත්තු මැරිනු. ඈ, එතකොට බලන්න දැන් ওই සබම් කුඩු ඊට වඩා විසයි. වැටිච්ච ගම සත්තු මැරිනු. දැන් ඔන්න ඊළඟට ඔය සබම් වර්ග තියෙනවා, දාලා හැලි බලන් හොදනවා. හොදලා මෙව කරපු ගම සත්තු මැරිනවා. එතකොට බේරිලි ලේසිද? කිහිම රටාවකට මේ රටදී මේ මනුස්ස සත්වයා හැදීගෙන යන්නේ. දැන් මේ ටිකක් හරි හොඳයි. දැන් අනිත් රටවල් වල එහෙම නෙමෙයි. දැන් ගියක් හදන්න ඉස්සර වෙලා පොළොවට බෙහෙත් ගහනවා. ගහපෙකම මේ පොළොවේ සත්තු හටගන්නේ. වේයෝ, කූඹි, මොකෙක්වත් නැහැ. ඊරොස්සේ ගේ හදන. ඉතින් ඒ වගේ. ඉතින් ඊට පස්සේ තව සමහර තැන්වල දැන් බෙහෙත් ගහන එක නවත්තලා මේ ළමයින්ගේ අත්වලට ග්ලව්ස් දාගෙන ඒ ළමයි ඔක්කොම ගස්වල සත්තු හැදුනන් පස්සේ පණුව පොඩි සත්තු අතට ග්ලව්ස් දාලා චිරිස් චිරිස් කිය කිය ඇඟිලි දිගින් තල තල යනවා. චූට් ළමෙන්ට තාත්තලා කියා දෙනවා මෙන්න මෙහෙම තලාපන් කියලා. පින්පව් කතාවන්නේ ඉවර. ඉතින් එහෙම ලෝකෙක ඔන්න අපි දැන් ඔන්න සීල් ආරක්ෂා කරනවා. සොරකම් කරන්නේ, හොරකම් කරන්න එපා. ඕක ණයක් හැටියට යනවා. ණය ගත්තොත් ණය නොදී ඉන්න එපා. කාගෙන් හරි ණයක් අරගෙන තියෙනවා නම් ණය ඉක්මනට ගෙවන්න. ණයකාරයෙක් වශයෙන් ඉන්න එපා. ඇයි මැරුණොත්? මැරුණොත් ණය ගෙවන්න ණය එක එක සත්තු වෙලා ඒවි. ඒ නිසා ණයකාරයෙක් වෙන්න එපා. වරිදිකාම සේවනයේ දෙන්න එපා. එතකොට උපනුපන් ආත්මවල
එයාට විශාල කරදරවලට භාජනය වෙනවා, සැකයට භාජනය වෙනවා, පෞල් ජීවිතය සාර්ථක වෙන්නේ, ආදරය කියන එක ලැබෙන්නේ ඒ විපාක හැටියට. බීමට පුරුදු වුණු තුපුණපන් ආත්මවල ප්‍රඥාව නැහැ, නුවණ නැති, ඔල මොට්ටල මොංගල් විලා උපදිනවා. ඉතින් ඒ නිසා සීල එතකොට කේලම් කියන්න එපා. කේලම් කේලම් කිව්වොත් කවදාවත් මේ කේලම් කියන එක වචනේ සසරේ පිළිගන්නේ නැහැ. කෙලිම නිරේ යනවා. දැන් ওই කේලම් කියලා ඒ ප්‍රේත වස්තුල තියෙන්නේ ගොඩාක් අය කේලම් කියලා උපදින්නේ ප්‍රේතිය වෙලා. ඒ මේ කේලම් කියලා කට වරද්දගත්තු ප්‍රේතයන්ගේ හැමතෝම තියෙන ඌරු කට. එතකොට අපිට තේරෙනවා, හිතා ගන්න පුළුවන්. එතකොට මේ කේලම් කියලා ප්‍රේත ලෝකයේ පිවිච්ච අය තමයි ආයෙත් ප්‍රේත ලෝකෙට චුත වෙලා ඌරු වෙලා උපදින්නේ. ඇයි ඌරු වෙලා උපදිලා කන්නේ මොනවද? අසුචි. කේලම් කීමේ විපාක සසරේ. කියනකට කියලා අනුංග බිඳෝලා, කඩා කප්පල් කරෝලා, අසමගිකම් ඇති කරෝලා, අර්බුද හදලා ඔක්කොම කටින් කරයි හොඳ ලස්සනට. හැබැයි ඒක වපුර ගන්න නිලන්න ගියම තමයි වැඩේ තියෙන්නේ. හොඳට නිලා ගන්නවා කල්ප ගන්න. ඒකයි කේලම් කීම, පරිස වචන කීම, හිස් වචන කීම ඔක්කොම නිලා ගන්නවා කල්ප ගන්න නිලා ගන්න. ඉතින් ඒ නිසා සීලය කියන්නේ මේයින් වැළකී සිටීම. ඊට පස්සේ පුරුදු වෙන්න දානි. දානි කියලා කියන්නේ ලෝභ නැතුව දීම. දීම පුරුදු වෙන්න. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ ටිකක් තියෙන වෙලාවටත් දෙන්න පුරුදු වෙන්න කිව්වා. ගොඩක් තියෙන වෙලාවටත් දෙන්න පුරුදු වෙන්න කිව්වා. ඒ පුරුද්ද ඇති කරගන්න ඕනේ දීම. දීම දීම කියලා කියන්නේ දැන් බලන්න හිතලා එක එක්කිනාට පින කරගෙන විදිහේ බහලා තිනොත් දිවස් නෝණින් අගතැම්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සර වෙලා සම්මා සම්බුදු කෙනෙක් උපදින්න ඉස්සර වෙලා යුගයක් තියෙනවා. ඒ යුගයේ තමයි පසේ බුදුවරු උපදින්නේ. ඒ පසේ බුදුවරු උපදින යුගයේ බොහොම දුගී මිනිසෙක් වෙලා උපන්න මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ බොහොම දිලින්දෙක් වෙලා ලාගෙනම අන්න බහර. මේ කෙනා කරන්නේ සුමන කියලා සිටුවරෙක් හිටියා. ඒ සිටුවරයාගේ දාසෙක් වෙලා උපන්නේ. ඉපදිලා කරන්නේ මොකද්ද? කැලේ ගිහිල්ලා තනකොළ කපාගෙන එනවා. ඇවිල්ලා සිටුවරයාටම විකුණනවා. විකුණලා ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. දවසක් මෙයා තනකොළ කපාගෙන එද්දී එක ගන්ධමාන පර්වතයේ හිටපු පසේ බුදුරජාණන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියට සමවැදිලා උදේ පාන්දර බැලුවා මං අද කහටද පිහිට වෙන්නේ කියලා. බැලුවාම දැක්කා මේ අන්න බහරව. දැකලා මේ පසේ බුදුරජාණන් වහන්සේ අහසින් වඩිනවා. දැන් මෙයාට පේන්න. දැන් මෙයාට පේන්න අහසින් වඩින. අහසින් වඩිනකොට මෙයාට හරි බලන් හිටියා. මෙන්න අහසින් වඩිනවා. හිත පැහැදුනා. තමන් ඉස්සරහට වැඩිය පාත්‍රෙ තත අරන් තමන්ගේ ළඟ තිබු තනකොළ මිටි වීසි කළා. අනේ ස්වාමිනී දෙන්න පාත්‍රේ. පාත්‍රේ මට දෙන්න, මං දානි ටිකක් දෙන්නම් කිව්වා. කියලා ගෙදරට වඩම් මං ගියා. ගෙදරට වඩම් මං ගියාම ඇහුව බිරිඳගෙන් ඇහුව ආමිනේ මුකුත් තියනවද කෑම කියලා. ඔයාට හදපු කෑම එක තියනවා කිව්වා. ආයික ගේන්න එක ගේන්න කිව්වා. ගෙනා. ඊට පස්සේ පසේ බුදුරජාණන් වහන්සේට අර දානේ තමන්ගේ ආහාරයක පූජා කර භාගයක් බෙදෙන එකට අත වැහුවා. පසේ බුදුන් අනේ ස්වාමීනි භාගයක් නෙමෙයි මේක සම්පූර්ණයෙන් අරගන්න කිව්වා. සම්පූර්ණයෙන්ම පිළිගත්තා. ඊට පස්සේ පසේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අන්න බාර ප්‍රාර්ථනා කළා. මට මේ දානේ පින් බලෙන් කිසි දවසක නැහැ කියන වචනිය මට අහන්න නොලැබේවා. ඇයි ඒ ජීවිතය ඇහෙන්නේම නැහැ කියන වචනේ නෝ? නැහැ කියන එක අහන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. තීසියෙම වේවා කියලා උන්වහන්සේ සිත් පැතුවා. ඉතින් උන්වහන්සේ අහසින් ආයෙත් වැඩියා. ඒ වැඩිය වෙලාවේ
අර සුමන කියන සිටුවරයාගේ නිදාසය කියලා උපන්නේ. ඒ සිටුවරයාගේ ඒ ඇඳ ළඟ තිබිච්ච සුදු සේසතේ හිටපු දෙව්දුව සාදුකාර දුන්නා. සිටුවරයා ඇහුවා, මොකද මේ දෙව්දුව අද සාදුකාර දුන්නේ? අද සාදුකාර දුන්නේ පසේබුදු රජාණන් වහන්සේ නමකට හොඳ අපූරු දානයක් පූජා කළා කෙනෙක් කිව්වා. ඊට පස්සේ ඔබේ මෙතෙක් කල මම පූජා කරපුවට මොකෝ සාදුකාර නොදුන්නේ කියලා. නෑ නෑ නෑ, ඔහි පූජා කරපුවට නෙමෙයි මේ සාදුකාර දුන්නේ, අන්න බාහිර පූජා කරපු දෙයට කිව්වා. ඉතින් මේ සුමන සිටුවරයා කල්පනා කළා, මේ අන්න බාහිර කියන්නේ මගේ දාසයා. මගේ දාසයා පූජා කරපු දානෙට දේවතා උන්වහන්සේත් සාදුකාර දුන්නා. එහෙනම් මම මේක ගන්න ඕනේ. ඒ දානේ මං ගන්න ඕනේ කියලා පහුදා මියා ආවා. ආවට පස්සේ කිව්වා අන්න බාර මේ වරෙන් කිව්වා. ආවා. ඉදා මේ කහවණුව ගන්නින් කිව්වා. ඇයි කියලා ඇහුවා. ආර දීපු දාහනේ මට පවරපන් කිව්වා. අනේ සිටුතුමනි, ඒක නම් කරන්න බෑ. ආ ඔබගේ කහවණුව මට නම් ඒක කරන්න බෑ කිව්වා. ඊට පස්සේ ඇහුවා, හරි එහෙනම් මං කහවණු 1000ක් දෙනවා. ඒ පින මට පවරපන් කිව්වා. ඒකත් බෑ, මං අපේ ආර්යයන් වහන්සේගෙන් අහන්න ඕන කිව්වා. කියලා ආයමත් මේ අර පසේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගියා. කිංකෝ ස්වාමීනි, කවණු දහසකට මේ ඉල්ලනවා, මගෙන් ඔබ වහන්සේට පූජා කරපු දානේ පින් කොට ඉල්ලනවා, මං දුන්නට කමක් නැද්ද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා අන්නබාරට, කියනවා අන්නබාර ගෙවල් 100ක් තියනවා කියලා හිතනද, එක ගෙහක පහනක්පත් වෙලා, අනිත් ගෙවල් වල පොල් තිලුත් තියනවා පානේ, පහන් තිරයක් තියෙනවා, නමුත් ගින්දර නැහැ. ඒතරේ ඒගොල්ලෝ ඔක්කොම ওই গিදරට ඇවිල්ලා පහන පත්තු කරන් ගියොත් ওই গিදරපත් වෙන පහනේ එළිය අඩුවක් තියෙද කියලා ඇහුවා. නැහැ කිව්වා. එහෙනම් ඔක දෙන්න පින් දෙන්න කිව්වා. ඊට පස්සේ අන්න බාර ගිහිල්ලා පවුදාම ගිහිල්ලා කිව්වා, සිටුතුමනි මං මේ රැස් කරපු සියලුම පින් ඔබ වහන්සේට මං දෙනවා කිව්වා. එහෙනම් මේ කාවණු දාගනි මට එපා කිව්වා. මං විකුණන්නේ නැහැ මේ පින් කිව්වා. සිටුතුමා පැහැදුනා. පැහැදිලා මොකද කළේ? මෙයාට ඒ ප්‍රධාන වේදියායිනේ ඉඩමක් දීලා ගේකුත් හදලා දීලා සැලකුවා. රජුරවන්න තාරතුණා, රජුරෝ සැලකුවා. දැන් බලන්න මෙයා ඒ දෙවියන් අතර මිනිසුන් අතර ඉපදීපදි ගෞතම බුද්ධ ශාසනය තුල කෝලිය වංශික රාජමාලිගා කෝලිය වංශ නෙමෙයි, සාක්‍ය වංශේ අමිතෝදන කියන රජුරුවන්ගේ පුතා වෙලා උපන්නේ. අමිතෝදන කියන සාක්‍ය රජුරුවන්ගේ පුත්‍ර රත්න උපන්නේ. ඉතින් මේ පුත් කුමරා, මේ අනුරුද්ධ කියන පුත් කුමරා මේ සෙල්ලම් කරනවා යාළුවොත් එක්ක, තව ක්ෂත්‍රිය රජකුමාරුවොත් එක්ක ඔට්ටු අල්ලනවා බෝල ගහලා. එතකොට මේ සෙල්ලම් කරද්දී ඒ අනුරුද්ධ කුමාරයේ ඔට්ටු ඇල්ලුවා, හරි මං අද කැවුම් වලට ඔට්ටු අල්ලනවා කිව්වා, මං දිනිනවා කියලා. එතකොට අනිත් යාළු ළමයි කිව්වා, හරි අපිත් ඔට්ටු අල්ලනවා කියලා. අනුරුද්ධ කුමාරයා පැරදුනාට පස්සේ මාලිගාවට සේවකයෙක් යවුවා, අම්මට කියන්න මට කැවුම් එවන්න කියලා. ඊට පස්සේ අම්මා මොකද කළේ? ගෙදර තිබිච්ච කැවුම් ටික අරගෙන රත්තරන් භාජනයක දාලා රම්පිනකින් වහලා දුන්නා, ගෙනාවා. දැන් පරාජිනිය මේ ගෙවි දඩ ගෙවි. දැන් ඔන්න පරාජි ගෙව්වා, ආයමස් සෙල්ලම් කරනවා. දෙවන වතාවෙත් පෙරදුනා, ආයෙත් කැවුම් ගෙන්නවා. තුන්වෙනි වතාව සෙල්ලම් කරනවා, තුන්වෙනි වතාව පෙරදුනා, ආයෙ කැවුම් ගෙන්නවා. හතරවෙනි වතාවෙත් පෙරදුනා, ආයෙ යව්වා. අම්මා කල්පනා කළා, යකුඩු මේක හරි වැඩක් නොවැ, ඇයි මේ කුමාරයා කැවුම ඉල්ල එවනෝ? මං අද හොඳ පාඩමක් උගන්වන්නම්, කැවුම් නෑ කියලා කියාපන් කිව්වා. ඔන්න සේවකයා ගිහින් කිව්වා, කුමාරය කැවුම් නෑ කිව්වා. දැන් කුමාරය දන්නේ මේ නෑ කියන එකේ තේරුම. කුමාරික ආ එහෙනම් ඒ කැවුම් එවන්න කිව්වා. ඊට පස්සේ මොකද කළේ? ගියා මල්. ඒකෝර අම්ම කල්පනා කළා, හනේ අනේ මේ ළමයාට කී කලදසාව. ඇයි නෑ කියන වචනේ තේරුම දන්නේ? මම මේ තේරුම උගන්වන්න ඕනේ අද කියලා හිස් භාජනයක්, හිස් රම්බඳුනක් අරගෙන වැහුවා. පියනකින් වහලා කිව්වා, අම්මේ එක ගිහින් දීපන් කිව්වා. දෙවිවරු කල්පනා කළා, කුමාරයා
එදා උපරිට්ඨ කියන පසේ බුදුරජුන්ට දානේ පූජා කළා ප්‍රාර්ථනා කරපු ප්‍රාර්ථනාව තමයි නෑ කියන වචනේ ඇහෙන්න ලැබෙන්න එපා කියන එක. ඒ කාලෙත් මම මේ දිව්‍ය ආත්මෙ හිටියා. මං ඒ සිද්ධිය දැක්කා. දැන් දෙවිවරුන්ට ගොඩක් ආවිසන වෙයි. මං ඒ සිද්ධිය දැක්කා. දැන් නෑ කියන වචනේ මේ ළමයට තෝරලා දෙන්නයි දැන් මේ හදන්නේ. දැන් මම දැනුවත් මම මේකට මැදිහත් නොවුනොත් මේක මටත් වැරද්දක්. ඔන්න දෙවියෝ කල්පනා කළා. දිව්‍ය කැවුම් පිරෙව්වා ඒක ඇතුලේ. දැන් කොළුව දන්නේ ගෙනිච්චා. ගෙනලකෝ මෙන් ගෙනාවා කිව්වා. ඇරියා. වාදිනිය ඇරියක මම පලාතම සුවඳයි. අනුරුදු කුමාරය අනිත්‍යයටත් බෙදලා කාලා කල්පනා කළා. මෙච්චර රහක්. මෙතෙක් කල් අම්මා මට කලේනේ මේ මොකද්ද මේ දිනුන කැවුම් කී කියා. කියලා කල්පනා කළා. දැන් ළමයාගේ හිත හොඳටම නරක් වෙලා. එදා දැන් ඉතින් කුමාරයා යනවා ගෙදර මූණෙල්ලගෙද. ඇහුව ඇයි පුතේ? නෑ අම්මා කතා කරන්න එපා මාත් එක්ක කිව්වා. ඇයි පුතේ එහෙම කියන්නේ? අම්මා මට ආදරේ නෑ කිව්වා. ඇයි ඒ එහෙම කියන්නේ? ඇයි අම්මා මෙතෙක් කල් මට නැති කැවුම් දුන්නේ නැත්තේ කියලා ඇහුවා. අර නෑ කියන කැවුම් જાතිය අම්මා මෙතෙක් කල් මට දුන්නේ නැහැ. නෑ පුතේ මං කැවුම් ඉව්වේ නෑ කිව්වා. අම්මා කල්පනා කළා කෝකටත් කියලා බැලුවා ඇරලා. බැලුවම කැවුම් තියෙනවා. අම්මත් කෑවා කෑල්ලක්. බැලුවාම දිව්‍ය කැවුම්. ඊට පස්සේ අම්මා හිතුව මේ නම් පුතාගේම වාසනාව තමයි කියලා. එදා ඉඳලා මොකද කරන්නේ? අම්මා කැවුම් හදන්නේ. කැවුම් ඉල්ලන ඉල්ලන වෙලාවට හිස් භාජනේ යවනවා. කැවුම් පිරිලා. බලන්න එන හැටිනේ. ඊට පස්සේ උන්වහන්සේ පැවිදි වුණා. අනුරුද්ධයන් වහන්සේ පැවිදි වෙලා රහත් වෙලා දිවස්ලාභින් අතුරින් අගතනතුරු ලැබලා උන්වහන්සේ ආපස්සට තමන්ගේ ජීවිතේ බලනවා. බලදි දැක්ක අන්න බහාර කාලේ කරපු පිනනෝ මේ ඇවිල්ලා තියෙන්නේ. එදා හිටපු සිටුවරයා කෝ කියලා බැලුවා. මං එදා එක සිටුවරයෙක් ගාව හිටියා. ඒ සිටුවරය මට ගියක් හදලා දුන්නා, ඉඩමක් දුන්නා, මට සල්ලි දුන්නා. එයා කෝ කියලා බැලුවා. බලද්දී සිටුවරයා තමන් අඳුනන පළාතක තමන්ගේ දායක පවුලක ඉපදිලා ඉන්නවා. පොඩි ළමෙක් ඉපදිලා ඉන්නවා. අයියා මලෝ දෙන්න. අයියගෙනම මහසුමන, පොඩි එකාගෙනම චූලසුමන. එතකොට මේ අනුරුදු මහරහතන් වහන්සේ ඉරිදීෙන් එතෙන්ට ඒක දෙරට වැඩියා. වැඩියාම ළමයි අර තාත්තා කියන අන්න පුතේ අපේ ආර්යයන් වහන්සේ වැඩියා. ඉක්මනින් ගිහින් පාත්‍රය ගන්න කියලා ලොකු පුතාට කිව්වා. ලොකු පුතා පාත්‍රය ගත්තා. දැන් පොඩි දරුවත් ආවා. දැන් එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ දන්නවා මේ පොඩි දරුවා කවුද කියලා. කවුද? එදා අර පසේ බුදු රජුන්ට දාන පූජා කරපු ආත්මේ සිටුවරයා. ඒ ආත්මේ සුමන. මේ ආත්මේ සුමන. බලන්නේ වෙන දේනේ. ඊට පස්සේ ඒ දැන් කොහොම ගිහිල්ලා ඔන්න වස් කාලය ආවා. වස් කාලෙත් ඉවරුණා. ඉවරුණාට පස්සේ ඒ දරුවන්ගේ තාත්තා මොකද කළේ? පිරිකර හදලා, සිවුරු හදලා මහරහතන් වහන්සේට පූජා කළා. රහතන් වහන්සේ කිව්වා මට එපා උපාසක ඔය පිරිකර. ඇයි කියලා ඇහුවා. මට උපස්ථාන කරන්න කවුරුත් නැහෙනේ. මම ওই පිරිකර ගිහිල්ලා මක් කරන්නද කියලා ඇහුවා. අනේ ස්වාමීනි එහෙනම් මට මේ අපේ ලොකු පුතා දෙන්න පුළුවන්. මේ ලොකු පුතා මහාන කරලා මං දෙන්නම් කිව්වා. ලොකු පුතාට මේක කරන්න බෑ උපාසක කිව්වා. එහෙනම් මේ පොඩි දරුවා මෙයාට අවුරුදු 7යි වයස. මෙයා මම දෙන්නද කියලා ඇහුවා. හා කිව්වා. ඊට පස්සේ එහෙනම් ස්වාමීනි මේ පොඩි දරුවා මම මහාන කරලා මං දෙන්නම් කිව්වා. ඊට තාත්තා ඉක්මනට ගිහිල්ලා සිවුරු පිරිකර හැදුවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අර්පුතාට කිව්වා පුතේ මෙහෙන්න කියලා වාඩි කෙරෙව්වා. මහාන කරන වෙලාව වාඩි කළා. දැලිපියෙන් කෙස් තුට්ටක් කැපුවා. ආරංකුව චූටි පුතේ මේක අතට ගන්න ගත්තා. දැන් හොඳට බලන්න කිව්වා මේ කෙස් ලොම් නිය දත් සම් කියලා මෙනෙහි කරන්න කිව්වා. මෙනෙහි කරා. ඉස්ස බාලා ඉවර වෙනකොට රහතන් වහන්සේ නමක් අවුරුදු 7යි වයස. ඊට පස්සේ මේ රහතන් වහන්සේ සමග ඉරිදීෙන් වැටියා. ඒ තව ඉස්තර තියෙනවා ඊට පස්සේ.
එතකොට දැන් බලන්න මේ පින යන දුර කොච්චර ලස්සනට මේ පින උදව් කරනවාද. සිත පහදවාගෙන පින් කිරීම පුදුම විදියට ඔබට පීඩ වෙනවා. ඒ නිසා මේ කලින් කාලේ රටවල අපේ රටේ පැතිරෙන කලින් කාලේ පැතිරෙන දේවල් පින් කළාට වැඩක් නැහැ. කුසල් කරන්න කියන ඔය සමයන් කතා විශ්වාස කරන්න එපා. දෙවියුරුන්ට පින් කරන්න බෑ. ওই කතාවල් විශ්වාස කරන්න එපා. ඒ ඔක්කොම මිත්‍යා දෘෂ්ටික කතා. හොඳට පින් රැස් කරගෙන යන්න දිව්‍ය ලෝකෙ. දිව්‍ය ලෝකෙ යන්නේ මොකේද? බස් එකේද? පෙළෙන් එකේද? මොකේද යන්නේ? පිනින් යන්නේ. මොකෙන්ද යන්නේ? පිනින්. පින තමයි වාහනේ. වෙන යන්නේ එකක් නැහැ. පිනින් යන්නේ. දෙවියන් අතරට පිනින් යන්න. පිනින් යන්න කොයි දෙවියන් අතරටද යන්නේ? තවතිසාවට යන්න. යාමේට යන්න. තුසිතේට යන්න. මේ හැමතැනම මාර්ගඵලලාභී දෙවිවරු ඉන්නවා. ඒ හැමතැනම ඔබට උපකාර කරන්න බලාගෙන ඉන්න දෙවිවරු ඉන්නවා. මනුස්ස ලෝකෙ පිරිහීම දකින දෙවිවරු ඉන්නවා. මනුස්ස ලෝකෙ අනාගතයේ ඉඩක් නැහැ කියලා සත්‍ය දන්න දෙවිවරු ඉන්නවා. ඒ දෙවිවරු උදව් කරාද. එතකොට ඒක කරන්නේ තමන් මේ ජීවිතේ හොඳට තිසරණී පිළිටලා හොඳට යහපත් සිල්වත් ජීවිතයක් ගෙවාගෙන දම්පැම් පූජා කරගෙන ධර්මයේ ඉගෙනගෙන යන්න. මොකද ධර්මයේ කියලා තියෙන්නේ මේ සසර දුකයි කියන එක ඉගෙනගෙන යන්න. මේ සසර දුකයි කියන එක ඉගෙනගෙන ගියාම මේ දුකට හේතුව නසන්න වුණා කරනදී ලැබෙයි. සසර දුකයි මේ දුක්විත සසරක මේ යන්නේ මේකෙන් මුදවන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට විතරයි, චතුරාර්ය සත්‍ය අවබෝධයට විතරයි කියලා. අර සරණ ගියපු ධර්මයේ ඒකාචි ධර්මයේ සරණ යාමට නේද? ඒ සරණ ගියපු ධර්මයේ හොඳට තේරුම් ගන්න. තේරුම් අරන් හිත පහදවාගෙන ඒක යන්න. එහෙම පහන් සිතින් ගියොත් ඔබට කවදාවත් වරදින්නේ නැහැ. ඔබට පිහිට ලැබෙනවාමයි. ඉතින් ඒ නිසා ඒ පිහිට ලබා ගන්න ඔබට වාසනාව ලැබේවා.